It's recording. How did you go? I did not. එයා සියලු දෙනාම සාදුකාරයක් දෙන්න. නැවත වතාවක් සාදුකාරයක් දෙන්න. නැවත වතාවක් හිත පිටුල සාදුකාරයක් දෙන්න. හැම දිනෙකම පන්සිල් සමාදන් වීම සඳහා තෙවරක් නමස්කාරය කියන්න. Sarenangachami Dutiyampi Buddham Sarenangachami Dutiyampi Dhammam Sarenangachami Dutiyampi Sangham Sarenangachami Tatiyampi Buddham Sarenangachami Tatiyampi Dhammam Sarenangachami Tatiyampi Sangham Saranangachami Saranagamanam Sampunnam Sadhu Karayatinne Me Pinnatun Hemadenekma Adami Punpohodine Itamatone Kamin Yuktava Sri Saddharmin Sravane Karanakil Hitagene Me Nivasata Avilla ඒ සඳහා හිත පිහිටුවාගෙන ඉන්නවා මේ මොහොතේදී මතක් කරන්නට ඕන කිරීම කරවීම අනුබල දීම වර්ණනා කිරීම කියනා වූ කාරණා හතරෙන් යුක්ත පංච දුෂ්චරිතයෙන් තොර වෙනවා කියන අදිෂ්ඨානයක් අරගෙන මේ වෙලාවේ මෙන්න මේ ධර්ම සාකච්ඡාව පවත්වන කාලවකවානුතරයේ අදිෂ්ඨානයෙන් යුක්තව මා කීවාට පසු මෙම ගාථාවන් සජ්ජායනා කරන්න Panati pata virmani sikkhapadam samadhiyami Panati pata virmani sikkhapadam samadhiyami Adinnadana virmani sikkhapadam samadhiyami Kamesu micchachara virmani sikkhapadam samadhiyami Musavada virmani sikkhapadam samadhiyami Suramiraya machapama dathana virmani sikkhapadam samadhiyami Tisarnena saddhim panchasilam dhammam sadukam surakkitam katva appamadena sampadeta මේ පින්නතුන් හැම දෙනෙක්ම මේ ධර්ම සාකච්ඡා පවත්වන කාලවකවානු තුළ ඉතාමත් අදිෂ්ඨානයෙන් යුක්තව මේ කියන කරුණු කාරණා තමන්ගේ ජීවිතයට ගන්න කියලා හිතාගෙන තමයි මේ හැම දෙනෙක්ම වාඩි වෙලා මෙතන ඉන්නේ.
මෙන්න මේ මොහොතට ඕගොල්ලොන්ට සම්බන්ධ වෙන්නට ආරාධනා ලැබුණා වගේම මේ සඳහා කැමැත්තෙන් පසු වෙන්නා වූ යම්තාක් දෙවිදේවතාවුන් වහන්සේලා ඉන්නවා නම් ඒ සෑම සියලු දෙනෙක්ටත් ආරාධනා කිරීම අපේ යුතුකමක් වෙනවා. අන්න ඒක නිසා දෙවිදේවතාවුන් වහන්සේලාට විතරක් නෙමේ යම්කිසි පරදත් උපජීවී කොට්ටාසේ ඉන්නා වූ යම්තාක් සත්වෙක් සත්ත්ව කොට්ටාසේකට හෝ යම් මළගිය ඥාතියෙකුට හෝ යම් කිරිසකට මේ ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය කරන්න අර්ථන වැටුණාත් ඒ ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය කරන එකට අනේ හොඳයි කියලා සාදුකාරයක් හෝ දෙන්නා වූ යම්තා පිරිසක් ඉන්නවා නම් ඒ සෑම සියලු දෙනෙක්ටම මේ අවස්ථාවක් කරගන්න කියලා හිතාගෙන අපි සෑම සියලු දෙනෙක්ම ඒ දේව ආරාධනාව ඉෂ්ට සිද්ධ කරන්නට ඕන. මං ඒ දේ ආරාධනා කරනකොට ඔගොල්ලොත් හිත පිහිටවාගෙන ඒ හිතින් යුක්ත වේ සෑම සිරු දෙනෙක්ටම ඔබේ නමින් අපේ නමින් මව පාර්ශවයේ පිය පාර්ශවයේ ඥාති වන ඕන යම්තාක් සත්වෙක් සත්ත කොට්ටාසයක් ඉන්න ඕන ඒ සෑම සිරු දෙනෙක්ටමත් හිතින් ආරාධනා කරන්නට යුතුකමක් වෙනවා. අන්න ඒක නිසා මම දැන් දේව ආරාධනාව කරන විට ඔගොල්ලොත් හිතින් ඒකට අනුමෝදන් වෙලා ඒ ආරාධනාව ඉෂ්ට සිද්ධ කරන්න. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස් සුනන්තු සග්ග මොක්කදං ධම්මසවන කාලෝ අයං පදන්තා ධම්මසවන කාලෝ අයං පදන්තා ධම්මසවන කාලෝ අයං පදන්තා නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස හැම කෙනෙක්ම සාදුකාරය සාදුකාරය දැන් මේ හැම කෙනෙක්ම අද මේ ස්ථානයට ඇවිල්ලා ඉන්නේ පොයේ දවසේ වෙන වැඩ ඔක්කොම අයින් කරලා දාලා නිවාඩු දවසේ ඕනනම් නිවාඩු ගත කරන්න තියෙද්දී මේ ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය කරන්න කියලා හිතාගෙන තමයි ඔගොල්ලෝ අද මෙහෙට ආවේ. එතකොට සාමාන්‍ය සිරිත නම් මට නම් කටපාඩම් කරලා බණ කියන්න පුරුදු නැහැ. මට පුරුදු නැහැ ඒක. ඒකින්ද මම කැමති ඕගොල්ලන්ට මොකක් හරි ගැටලුවක් තියෙනවා නම් අන්නේ ගැටලුව निराකරණය කරන්න උදව්වක් දෙන්නේ. හරිද? දැන් මෙච්චර වෙලා මේ සාම්ප්‍රදායික විදියට ගියාට කිසි ප්‍රශ්නයක් නැහැ. හරිද? ඕගොල්ලන්ට මොනවා හරි දැනගන්න කාරණයක් තියෙනවා නම් අන්නේ කාරණාව අවංකවම අහන්න. එතකොට ඊ අනුව අපි බලමු කොහොමද සාකච්ඡාව කරන්න ඕන කියලා. හරිද? කිසි දෙයකට බය වෙන්න එපා. දැන් සාමාන්‍යයෙන් ගියාම දැන් ප්‍රශ්නයක් අහන්න පුළුවන්ද දන්නේ නැහැ. හොඳ නැද්ද දන්නේ නැහැ. හරිද? එහෙම අදහසක් තියෙනවා නම් ඒ ඕගොල්ලෝ හැම කෙනෙක්ටම අවසරයක් දෙනවා ඒ ඕන විදිහට ප්‍රශ්න කරන්න. හැබැයි මම සීරම දන්නේ කෙනෙක් නෙමෙයි. හරිද? මට බැරි නෝ මං කියනවා මට මං එක දන්නේ නැහැ කියලා. මට කිසි ප්‍රශ්නයක් නැහැ. මං බැරි ඒවත් තියෙනවා, පුළුවන් ඒවත් තියෙනවා. හරිද? පුළුවන් දෙයක් තිබුත් අනිවාර්යයෙන්ම මල්ලෙහන් අයන්නේ අනිවාර්යයෙන්ම දීලා යනවා. ඒක නිසා ඕගොල්ලෝ දැන් මෙච්චර කාලයක් දැන් මගේ නම් වයස 31යි. හරිද? ඕගොල්ලෝ දැන් මෙච්චර කාලයක් මම දන්න එක එක වයස් මට්ටම් වල කට්ටි ඉන්නවා. හරිද? එතකොට ඕගොල්ලොන්ට නොඑක් නොඑක් ජීවිතයේ අත්දැකීම් ඇති, දහමට යොමු වෙලා ඇති, දහමේ වැඩ කටයුතු කරලා ඇති. තමන් මේ කරපු කටයුතු වල මොනවා හරි ගැටලු සාගත නැත්නම් මොකක් හරි තියෙන ප්‍රශ්නයක් තියෙනවා නම් ඒක අහන්න ඕන වෙලාවක් මම දෙනවා. මට පුළුවන් විදිහට උත්තර දෙන්න. මොන හරි ප්‍රශ්නයක් තියෙනවා. දැන් කිව්වම කට්ටි සද්ද නැතුව ඉන්නවා. හරිද? සද්ද නැතුව ඉන්න ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි තමන් හොඳටම දැනගන්නේ.
හරිද? හොඳටම දැනගෙන ඉතින් අනිත් අපහසුකම් තොරව සද්ද නැතිව සමහරව ඉන්න සද්ද නැතුව දන්නේ නැති බව පේනවනේ. හරිද? ඒකට සද්ද නැතුව ඉන්න පුළුවන්. දැන් මේ දෙකෙන් මොකක්ද කියලා ඔයගොල්ලෝ තීරණය කරන්න. හරිද? මොකක් වුණා ප්‍රශ්නයක් නේ. හරිද? මොනවා හරි ගැටලුවක් තියෙන දැන් මෙච්චර කාලයක් බුදු වෙන්න පන්සල් ගියා නේද? සීල් ගත්තා, දාන දුන්නා, ඔකම කරන්නේ. දැන් මේකේ මොනවා හරි තමන්ට මෙන්න මේක निराකරණය කරගත්ත නම් හොඳයි කියලා එකක් අදහසක් කියනවා නම් ඒක හරි. තමන්ගේ තියෙන අවංක ප්‍රශ්නයක් කිසි ප්‍රශ්නයක් නැහැ. තමන්ගේ තියෙන අවංක ප්‍රශ්නයක් හරි. බොරුවට හදලා අනිත් අයට තේරුම් කරන්න ඒව කරන්න යන්න එපා. එතකොට ඒක හරිම මේ අර ඉංග්‍රීසි භාෂාවෙන් කියන්නේ ආටිෆිෂල් කියලා. ආටිෆිෂල් වැඩ කරන්න එපා. තමන්ට තියෙන අවංක ප්‍රශ්නේ දැන් මෙතන ඉන්න ඔක්කොමලා රහත් වෙලාද? නෑනේ. මම රහත් වෙලාද? ඒත් නෑ. හරිද? එතකොට අපි නේද ඔක්කොම දන්නවද? නෑ. එතකොට අපිට නොදන්න කම තිබ්බයි පෙනුනයි කියලා ප්‍රශ්නයක් තියෙනවද? ප්‍රශ්නයක් නෑනේ. ඔන්න දැන් මං ඇවිල්ලා රහත් කියලා හරි පක්කට ඕගොල්ලෝ රහත් කියලා හරි ඕගොල්ලන්ගේ නොදන්න කම වුණොත් ඔන්න ප්‍රශ්නයක් තියෙනවා. ඒකින්ද ප්‍රශ්නයක් නෑනේ කාට? ඒකින්ද ඔය කට්ටියට තියෙන මොකක් හරි ගැටලුවක් තියෙනවා නම් අහන්න. මං හරි කැමති එහෙම පටන් ගන්න. මොකද බොරුවට තියරි එකක් දෙන්න වැඩක් නැහැ. මොකද යුනිවර්සිටි ලෙක්චර් එකක් නෙමෙයි නේද? මම ලෙක්චර්ස් උත් දීලා තියෙනවා යුනිවර්සිටි එකේ. හරිද? ඉතින් ඒකක් නෙමෙයි. වැඩක් නැහැ. නැත්ද ප්‍රශ්න? ඈ අසනේ කියන්නේ සෑහෙන්න කියලා මට්ටම ගැත්තේ. ඈ මුණුමුණු ගාන එනවා කිසි දෙයකට බය වෙන්නේ කිසි ප්‍රශ්නයක් නැහැ අවසරයි ආන්දරනේ ඔව් හොඳයි ඉතාල හොඳයි අපි පුරුදු වෙලා ඉන්නවා කෙනෙක් මේගේ මේවලු ගියාට පස්සේ අපි කියනවා අද දවසේ බින්කම් කරන්න ඕන තුන් මාසෙන් බින්කම් කරන්න ඕන අවුරුද්දෙන් බින්කම් කරන්න ඕන කියලා අපි සම්ප්‍රදායික වශයෙන් එහෙම කරනවා මම දන්නා ඒ මම කියලාම දන්නේ නැහැ ඔව් එහෙම කරන එකද හරි එහෙම නැත්නම් එහෙම අද දවසේ නම් සාමාන්‍යයෙන් කරන එක කරනවා ඊට පස්සේ අපිට ඒ තුන් මාසෙම කරන්න ඕනේ එහෙම නැත්නම් අපිට පුළුවන් වෙලාවක හරි ඒ කියන්නේ ලෑස්ති වෙලා නම් පුළුවන් වෙලාවක කරොත් හරිද මොකද්ද කියන පොඩ්ඩක් පැහැදිලි කරලා දුන්නු කිසි ප්‍රශ්නයක් නැහැ පැහැදිලි කරන්න ප්‍රශ්න අහන්න නැගිටින්න ඕනේ නැහැ මාත් නැගිටින්න ඕනේ නැහැ ඔහොම ඉඳගෙන අහන්න කිසි ප්‍රශ්නයක් නැහැ හොඳ ප්‍රශ්නයක් ඇහුවා අද අපි ඕනම කෙනෙක්ට මලගියක් වෙලා නැති කෙනෙක් නැහැ නේද මලගෙවල් වෙලා තියෙනවා අපි මලගෙවල් වල යනවා නිදි මරනවා නේද ඉතින් මමත් එහෙම මමත් ගිහි කාලේ අනිවාර්යයෙන්ම ඌමි බලන එකමයි කරේ. හරි මාසයි මම මේකට. මම කරපුවා මං කියන මම බය වෙන්නේ නැහැ. හරි ඌමි බලන එකමයි කරේ. ඒ ඉතින් එල්ලි වෙනකන් දවස් 7ද 10ද 10ම නිදි මරුවා. හරිද? ඉතින් අපේ කැම්පස් වල මම මොරටු විශ්වවිද්‍යාලේ ඉගෙන ගත්තේ. ඉතින් අපේ කැම්පස් වල මලගයක් වුණාම ඉතින් හරි ෂෝ මේ දිගටම නිදි මරන්නේ. හැබැයි නිදි මරන්නේ ඇයි කියලා තේරෙන්නේ නැහැ. මොකටද කියලා තේරෙන්නේ නැහැ. මොකද්ද වෙන්නේ කියලා තේරෙන්නේ නැහැ. හැබැයි මේකේ දහමේ අර්ථයක් තියෙනවා. මේ දහමේ අර්ථයක් තියෙනවා. හරිද? මෙන්න මෙහෙමයි කියන්නේ. අපේ මුජම කොයිකට රෙන් කියන්නේ? එන් කියන්නේ. මට ලේසි ටිකක් කෑ ගන්නුන්නේ මේ මෙහෙට එන්න ඕනේ. අර මේ මෙන්න මෙතන හේතු වෙන්න පුළුවන්. ආයලා හේතු දාගත්තා හරි. පිටිපස්සේ හැංගිරව මට පේන්නේ. බණිනවත් දන්නෙත් නැන්නේ. ඔය පොඩි ටිකක් කොහොම ආයි නේද දාගත්තා පුදුම වගේ. පිටිපස්සේ දාන්න නේද? මට ගොඩක් ලේසි මෙහෙට කිට්ටු වුණා. මට කෑ ගහන්න ඕනේ.
හරි ප්‍රශ්නේ ඇහුවේ මලගෙවල් වල යනවා හත් දවසේ පින්කම් තියෙනවා තුන් මාස පින්කම් තියෙනවා අවුරුද්දේ පින්කම් තියෙනවා මේ පින්කම් ඇයි මේ කරන්නේ ඒක දවස පොඩ්ඩක් එහෙම කරගත්තට කමක් නැද්ද ඔන්න ඔක තමයි ප්‍රශ්න හරි දැන් මෙහෙම කරගන්න මලගෙයක ගියාම අපේ නම් ওই ගම්පලාත මාතර පැත්තේ ක්‍රමවේදයක් තියෙනවා මලගෙයක දවස් 7ක් යනකම් දොරවල් ජනෙල් ඇරලා තියෙනවා මෙහෙත් එහෙම ඇයි මේ දොරවල් ජනෙල් ඇරලා තියෙන්නේ විසබීජය එතකොට දැන් අනිත් දවස් වලට විසබීජ නැද්ද ඈ අනිත් දවස් වල ඒ දේ දොරවල් ජනෙල් ඇරලා තියෙන්නේ මේ සල්කනවනේ දැන් එතකොට දැන් මලගෙයක පහනක් පත්තු කරනවානේ. ඒ ඒ කරන්නේ කිසිම දෙයක් නෑ. ඒක හරි. ඒක විද්‍යානුකූලව මට ඔන්න කියන්න පුළුවන්. අර දොරවල් ජනෙල් ඇරලා තියෙන එක විශේෂ හේතුවක් තියෙනවා. ඒකට හේතුව තමයි මේ මලගෙය කෙනා අපි හිතමු දැන් අපි මෙහෙම ඉන්නවා. අපාටම heart attack එකක් ඇවිල්ලා මැරෙනවා. මැරෙන්නේ පොස් ගාලේ පාට යන්න පුළුවන් ගේ. යන්න බෑ දැන් මේලා ඇවිත් දන්නෙත් නෑ. හරිද? කමාට මැරෙනවා. මැරුණාට පස්සේ එයාට තේරෙයිද මැරුණා කියලා. මෙල්ලම් බලන්න. නෑ මැරෙන්නේ නැතුව බලන්න ක්‍රමයක් තියෙනවා. ඒක මම කියන. සමහර පොත්තේම කියවලා තියෙනවා නම් සහ YouTube එකේ තියෙන සමහර ඒවා තියෙනවා. මිනිස්සු ඔපරේෂන් වලට ගියාම එයාගේ ඔපරේෂන් එක උඩින් ඉඳන් බලන්නේ. ඒ කවුද බලන්නේ? මනෝකාය. ඒතර මනෝකාය කියන එකක් තියෙනවද නැද්ද? තියෙනවා. ඒ වෙයි අද්දකින් විස්තර කරලා තියෙනවා. ඒතර අද්දකින් විස්තර කර අපිට නෑ කියන්නේ. තව තව අපිට තෝරගන්න දෙයක් තියෙනවා. සමහර කට්ටිය පුනරුත්පත්තිය කියනවා. මෙහෙම වුණා කියලා. සමහර ඒවා නම් බොරුවට කියන ඒවා තියෙනවා. සමහර ඒවා හොයලා බලුණාම ඇත්තම තමයි. ඒ නම් ගම් මේ විදියටම මේ විදියට තියෙනවා. එතකොට අන්න මේකෙන් අපිට තේරෙනවා යම් කිසි අද්භය ප්‍රමාණයක් අපි පහු කරගෙන ගියා සහ මෙන්න මේ ලර්නින්ග්ස් වලින් මෙන්න මේ කියන කාරණා වලින් අපිට යම් යම් කාරණා තහවුරු වෙනවා විශේෂයෙන්ම පුනරුත්පත්ති කියනකොට එකපාරටම කියනවා මම දියේ ගිලුණා ගිලුණාට පස්සේ උඩට ගියා දැන් අපිට එහෙම උඩට යන්න පුළුවන් එහෙම යන්න බැහැ හැබැයි යාට තේරෙනවා ගිලුණා උඩට ගියා. සමහර වෙලාවට ඇක්සිඩන්ට් වුණාම ඇක්සිඩන්ට් එක මාව පැත්තකට විසි වුණා කියන්නේ. හැබැයි විසි වෙලා බැලුවම මගේ ඇඟ තාම ඇක්සිඩන්ට් එකේ. ඒ කියන්නේ පාදේ. හැබැයි පැත්තකට විසි වුණා කියලා. මෙන්න මේ වගේ අවස්ථාන් පුනරුත්පත්ති වෙන කියනවා. සමහර පොත්වල ලියවිලා තියෙනවා. ওই විශේෂයෙන්ම මේ මට මතක විදිහට සංසාර මන්ත්‍රය දුවේද මට හරියටම පොතේ නම නම් මතක නෑ. එඩ්ගා කේසි කියලා කෙනෙක් ඉන්නවා. එයාගේ රිසර්ච් එහෙම තියෙනවා. ඒ රිසර්ච් වල ඒ මනෝකාය සහ ඔය ගන්ධබ්බ ස්වභාවයන් ගැන විස්තර කරලා තියෙනවා. අන්නේ විස්තරත් එක්ක අපිට ප්‍රායෝගික ජීවිතයේ අත්දැකීම් එක්ක ඔයාලට ඕන නම් හොයාගන්න තව ගොඩාක් රිසර්චර්ස් මට පෙන්වන්න පුළුවන්. තියෙන ඕන තරම් YouTube එකේ. ඒවෙන් තේරෙනවා යම්කිසි ගන්ධබ්බ කොට්ටාසයක් මනෝකාය ස්වභාවයෙන් තියෙන සැරිසැරීමක් කරන බව. හරිද? එතකොට මේකට සූත්‍රයක් තියෙනවා කුතුහල ශාලා සූත්‍රය කියලා. හරිද කුතුහල ශාලා සූත්‍රය මේකෙන් කියන්නේ මේ කුතුහල ශාලා සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේගෙන් අහනවා ස්වාමීනි සත්වයා මේ කය අතහැර වෙනත් කයකට ගියේත් නැත්තම් මේ කය අතහැර වෙනත් කයකට ගියේත් නැත්තම් සත්වයා කුමක් උපාදානය කර වාසය කරයිද කියලා. එතකොට බුදුහාමුදුරුවෝ කියනවා ඒකට උත්තරේ සත්වයා මේකයි අතහැර වෙනත් කයකට ගියේ නැත්තම් තණ්හාව උපාදානය කර වාසය කරයි කියලා. තණ්හා. හරිද? එතකොට වාසය කරන ස්වභාවයක් ඒකේ තියෙනවා. ඒ ස්වභාවය
තවදුරටත් ඕනනම් මේ ධම විශ්ලේෂණය කරනකොට ඔය මනෝකාය කියන ස්වභාවය තව ඕනනම් ධමෙන් විස්තර කරලා දෙන්න පුළුවන්. ඒක නිකන් ගැඹුරු වැඩි අභිධර්මයෙන් කියන්න ඕනේ. මම දැනට මෙහෙම කියන්නම්. මනෝකාය ස්වභාවයෙන් සැරිසැරීමක් කරනවා. හරිද? ඔයිට ඊට අමතරව ඒ ගන්ධබ්බයා කියන ස්වභාවයට ඕනතරම් සූත්‍ර තියෙනවා. සංගීති සූත්‍රේ ඒත් තව තියෙනවා කියපු මාතා පිතා මාතා ච පිතරෝ සන්නිපාතෝ මාතා නුතුන හොති ගන්ධබ්බා වක්කන්ති හොති. එතකොට මවයි පියයි එකතු වෙන්න ඕන. මව උතුණ වෙන උතුණ වෙනවා කියන්නේ දරුවෙක් බිහි කරන සුදුසු තත්ත්වයකටපත් වෙන්න ඕන. ඒ වගේම ගැබට අවක්කන්ති ඔක්කන්ති වෙන්න ඕන. ඔක්කන්ති වෙනවා කියන්නේ මේ ගැබ් ගන්නවා කියන්නේ. එතකොට මෙන්න මෙහෙම දේශනා ආසියා ත්‍රිපිටකයේ මූලාශ්‍රගතව අපිට තියෙනවා. එතකොට මෙන්න මේ කර්ම කාරණා සහ ප්‍රැක්ටිකල් ඔක්කොම එක අපිට තියෙනවා ගන්ධබ්බය කියන ස්වභාවයක් තියෙන බවට සාක්ෂි තියෙනවා. හරිද? ওই ත්‍රිපිටකේ මොනවද ගත්තේ නැත්නම් අපිට තියෙන ඉන්ටර්නෙට් එකේ වුණා හොයලා බලුවා ওই පෙර බව කියන අත්බව කියන එතකොට වගේ ඇක්සිඩන්ට් වෙච්ච දියේ ගිලිච්ච ඒ වගේ කට්ටිය ඉන්න ඔපරේෂන් වල උඩට ගිහිල්ලා බලපු කට්ටිය ඉන්න මෙහෙම ගොඩාක් සාධක තියෙනවා. හරිද? ඒක මම ඔප්පු කරන්න ඕනේ නැහැ. එතකොට මෙන්න මේ ගන්ධබ්බ අවස්ථාවේ ඉන්න කෙනා මැරුණට පස්ස ස්වභාවය මේකයි. අර ඇක්සිඩන්ට් එකේ අදහස ගමුකෝ. ඇක්සිඩන්ට් එකක් වුණා. එයා කයෙන් පැත්තකට විසිරුණා. එයා විසිරුණා කියලා පේනවා. කය එතන තියෙනවා. එතකොට කය එතන තියෙද්දියා විසිරුණා කියලා පේනවා. සමහර කට්ටියට කය පේන්නේ නැහැ. මොකද අපි විශ්වාස කරන්නේ අපි මැරුණා කියලා එක පාට. මොකද මැරුණා කියන එක ස්වභාවය අපිට තේරෙනකොට මොකද ඔගේ කාය හතරක් තියෙනවා මං යන්තම් නම් වශයෙන් කියන්න බය වෙන්න එපා. එකක් තමයි කර්මජ කය. කර්ම ශක්තිය නිසා ගොඩනැගෙන කයක් තියෙනවා. ඒ කර්ම ශක්තිය නිසා ගොඩනැගෙන කයේ තමයි ආයුෂය ඒ ඔක්කොම තීරණය වෙන්නේ. ඒකට ආයුෂයෙන් තීරණය වෙලා එන්නේ. හරිද? ඊට පස්සේ ඊළඟට චිත්තජ කය කියලා එකක් හැදෙනවා. ඒ කියන්නේ හිත මූලික කරගෙන හැදෙන කය. ඊට තප්පරෙන් කෝටියෙන් පංගුකට පස්සේ තමයි ඒක හැදෙන්නේ. ඊට පස්සේ තියෙනවා උතුජ කය කියලා. ඒ කියන්නේ උතුජ කියන්නේ ඍතු විපර්යාස. ඍතු කියන්නේ වස්සාන දිබිල මේ ගිම්හාන ගිම්හානින් සීත සරත් ඔහොම වෙනස් වෙනවනේ. මෙන්න මේ වෙනස් වීමකට භාජනය වෙන කයක් තියෙනවා. අන්තිමට තියෙනවා ආහාරජ කය කියලා. මෙන්න මේ ආහාරජ කය තමයි ඕලාරිකව අපිට මේ පේන එක. මේ පේන කය තමයි මේ ඕලාරික ආහාරජ කය. ඒක හතරවෙනියට තියෙනවා. ඊට කලින් තුනක් තිබ්බද නැද්ද? තිබ්බා. කර්මජ කය, චිත්තජ කය, උතුජ කය. නම් දැනගන්න ඕනේ. මෙන්න මේ තුනට කියන නමක් තමයි මනෝකාය කියන්නේ. හරිද? එතකොට මනෝකාය කියන එකේනා මනෝකාය කියන එක නෙමෙයි මනෝකාය කියන ස්වභාවයට අර මේ ඕලාරික ආහාරජක එකතු වුණාම තමයි මේ සත්වයා කියන එක අපිට දැනට විද්‍යාමාන වෙන්නේ. පැහැදිලිද? එතකොට ඇක්සිඩන්ට් එකක් වෙනකොට මොකද අතාරි? මැරෙනකොට මොකද අතාරි? අර අන්තිමට කියපු ආහාරජ මේ ඕලාරික කය. අතෑරලා යා ඉන්නේ මනෝකයේ ස්වභාවයෙන් යුත් ගන්ධබ්බ අවස්ථාවේ. හරිද? ඒක තමයි කිව්වේ සත්වයා මේ කයත් අතහැර වෙනත් කයකට ගියේ නැත්තම් කුමක් උපාදානය කරගෙන ඉන්නවද? තණ්හාව උපාදානය කරගෙන ඉන්නවා. හරිද? අන්නේ ස්වභාවය. එතකොට මේක මම විස්තර කරේ වෙන මොකටත් නෙමෙයි කෙනෙක් මැරුණා. අපි දු වයසට ගිහිල්ලා මැරුණා කියලා. මැරුණාම යාට තීරින්නේ එකපාරටම මැරුණා කියලා. හොස්පිටල් එකේ මැරුණා කියන්නේ heart attack එකක් ඇති. ඊට පස්සේ යා එනවා යා කුරුදු කොහෙටද? ගෙදරට. යා එනවා කෙලින්ම ගෙදර. ගෙදර ඇවිල්ලා දොරෙන් ඇතුල් වෙනවා. මේ වෙන දේ මම කියන්නේ දොරෙන් ඇතුල් වෙලා ඊට පස්සේ ගෙදර ගිහලා මාත් යනම් මලේ නෝනත් එක්ක ගිහලා කතා කරනවා. දැන් නෝන කතා කරනවා. ඈ? නෝන කතා කරනවා. නෝනට කතා කරන්නේ ෆ්‍රීක්වෙන්සි එක තේරෙන්නේ නැහැ. ඇයි? අරයා ඉන්න සියුම් ස්වභාවයට අනුව නෝනට තේරෙන්නේ. හරිද? නෝන භාවනා කරලා දියුණු කරගෙන නැත්තම් තේරෙන්නේ. එතකොට අන්නේ සියුම් ස්වභාවයට ගනුදෙනු කරන්න බැරි වෙනකොට මහත්යෙන් හිතා ගන්න බැරි වෙනවා ඇයි මේ මාත් එක්ක තරහ ගාන කියලා. හරිද? ඊට පස්සේ කියන ළමයි එක කතා කරා. හරිද? ළමයි එක කතා කරාම මොකද වෙන්නේ? ළමයි රෙස්පොන්ඩ් ඒකුත් නැහැ. දැන් මොකද වෙන්නේ? දැන් තනි වෙනවද නැද්ද? එතන ටික වෙලාවකින් පේන මිනිස්සුත් එනවා. කවදාද ගෙදරටත් එනවා. ඕගාල නෑ නෑ එනවා. එක්කෙනෙක්වත් කතා කරන්නේ නෑ. යාළුව කතා කරන්නේ නෑ. මේකට අඩිය ගැහුවා ඊයෙන්ද? ඒක කතා කරන්නේ නෑ. හරිද? දැන් මොකද වෙන්නේ? මෙයා ඔන්න තනි වෙන්න පටන් ගන්නවා. ඕකට කියනවා සිංහල භාෂාවේ වචනය දීන වෙනවා කියලා. අහලා තියෙනවද දැන්නේ? දීන జాතියක් කියලා කියන්නේ. මහා දීන జాතිය. මහා තනි වෙච්ච జాතිය.
හරිද? මෙන්න මේ දීන වෙනවා කියන්නේ තනි වෙනවා කියන එක. හරිද? කොම් වෙනවා. කොම් වෙනවා. කොම් වෙන තනි වෙන ඒකට කියන්නේ දීන වෙනවා කියන එක. මෙන්න මේ දීන වෙච්ච ස්වභාවයෙන් හතක් හිටියට පස්සේ තමයි දීන වෙච්ච ස්වභාවයෙන් හතක් හිටියට පස්සේ තමයි සතිය පහළ වෙන්නේ. සතිය කියන්නේ මොකද්ද? සිහිය. එතකොට ඒක නිසා තමයි දීන වෙන එකට තමයි දින කියලා කියන්නේ. දීන වෙන හතක් ගියාම මොකද ඒකට කියන නම? දින හතක් ගියාම සතිය. ඔන්න වැටිච්ච ක්‍රමී. හරිද? දැන් මෙන්න මේ දීන හතක් ගියාම තමයි යාට සතිය පහළ වෙන්නේ. ඒ කියන්නේ දවස් හතක් යනකම් යනකම් මේක කරක් ගෙනවට පස්සේ තමයි තේරෙන්නේ මොකක් හරි අප්සෙට් එකක් කියලා මම මැරිලා කියලා. හරිද? එතකන් එයා පිළිගන්නේ නැහැ එයා මරක්. අන්න ඒක තමයි හත් දවසක් යනකම් ආමුදුර වඩම්මල බණ කියන්නේ. ඇයි බණ කියන්නේ? තේරෙන්නේ සතිය පහළ වෙලා නැහැ. අන්න හත් දවසෙන් බණ කියනවා. දැන් තේරෙනද? හරිම විද්‍යානුකූලයි. හරිද? හරිම විද්‍යානුකූලයි. එතකොට මෙන්න මේ දීන වෙච්ච හතක් ගියාම තමයි සතිය පහළ වෙන්නේ. හරිද? මෙන්න මේ ක්‍රමයට මේ ගන්ධබ්බයා සැරිසරනකොට සමහරක් වෙලාවට අන්‍යයන්ට හත් දවසේදී අන්න බණ ටික කිව්වහම සමහරක් වෙලාවට තේරෙනවා. සමහරක් ඇටදී ඒ තේරෙන්නේ නැහැ. එතකොට මොකද කරන්නේ? මාස 3ක් යනකම් එයා ඉන්නේ. සමහරක් කටින් මාස 3ෙන් තේරෙනවා. හරිද? කොහොමද දන්නවද මාස 3ෙන් තේරෙන්නේ? දැන් අපිට මලගියක් වුණහම අපි දන්නවා මිනිස්සු ආරේ මේනෝ නෑද එක එක පිළිවෙලට එනවා. ආව ගමම අපි විශ්වාස කරන්නේ නැමේ අපි මැරෙලා කියලා. කාගේ හරි මලගයක් වෙන්න පුළුවන්. ඊතර කවුරු හරි මැරිච්ච කව හොයාගන්න බැරුව ඉන්න පුළුවන්. සමහර විට. හරිද? මොකද තමන් මරා කියලා විශ්වාස කරන්නේ නැහැ. ඇයි? දැන් ওই කට්ටියකින් ඇහුවොත්. ඕගොල්ලෝන්ගේ එක එක වයස් මට්ටම් තියෙනවනේ. මම මේව කොණ ගිනන් අහගෙන ආගෙන ගියොත් එක එක වයස කියයි. හරිද? මවුන දෙදෙනෙක් ගහන කැමරේද කියන්නේ? ඈ? හරිද? ඒ වහන්නේ බය වෙන්න අපතාලපත් කරන්නේ. හරිද? එක්කෙනෙක් 30යි කියලා, 40යි කියයි, 50යි කියයි. හරිද? හරිද? එතකොට මෙන්න මේ මහත්ති මම මේ මහත්ති ඔයගලෙන් කායෙන් හරි අහනවා. ඔබතුමින් හිතට වයස කීයද? හිතට වයස කීයද? කල්පනා කරන්න. ඔබතුමාගේ හිතට වයස කීයද? හයට වයස තමයි කියන්නේ. හිතට හුවොත් 125යි. හරිද? 120යි. සමහර 18යි. හරිද? තම තමන්ගේ මට්ටමට. එතකොට මේ පේන්නේ මං ඇහුවොත් අද හිට මැරෙයිද කියලා. හරිද? කැමතිද? කිසි කෙනෙක් කැමති නැහැ. මැරෙන්න කැමති ආ තුසේ? කැමති. ඒ දන්නේ මොකද පස්සේ ඉතාලි කලාතුරකින් කෙනෙක් දෙන්නේ කියන්න පුළුවන්. හරිද? ඒක වෙන මොකද බලන්න ඕන. මේ ලේසියෙන් මැරෙන්න කැමති නෑ. ඔබ හොඳටම තෝරගන්න පුළුවන් යන්තම් පපු චුට්ටක් රිදීගෙන එනකොට අනේ උසම් ඵලයන් කිලාරේ කෑ ගන්නවා. ඕන මුතර හොඳට මතක තියාගෙන හන්න. හරිද? හොඳට මතක තියාගෙන චුට්ටක් රිදෙන්න ඕන. කැලිඹ ડોක්ටර් කාවට ගිහිල්ලා මේ දැන් මේ අපිට හැම කෙනා මෙහෙම යන්නේ. දැන් ඔය කට්ටියෙන් විතරයි මේ ඒක තියෙන්නේ මට නෑ කියනවලු මේ මමත් එහෙමයි. මම නම් බුරු කියන්නේ. මට දැන් හાર્ට් ඇටැක් එකක් මන් නම් කෑගෙන අනේ ආරම්පලය මේ මන් නම් දැන් මැරෙන්න ලෑස්ති නෑ. මැරෙන්න ලෑස්ති නෑ එහෙම. එහෙම ලෑස්ති බුරු. එහෙමත් ඉතින් ඒ ලොකු මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා. හරි? කොහොම හරි අපි මේ ලෑස්ති නෑ මැරෙන්න. එතකොට අන් මැරිච්ච වෙලාවේ මොකද වෙන්නේ? අපි පිළිගන්න ලෑස්ති නෑ අපි මලා කියලා. අපි හොයන්නේ මොකද්ද? කවුද මලේ කියලා.
හැබැයි එකෙක්වත් මැලිච් එක අහගෙන කතා කරන්නේ නැහැ. ඔක්කොම මාව කොන් කරලා. දැන් මේක දවස් 7ක් ගියා. ඊට පස්සේ කට්ටිය ගියා යන්නේ. දානකුත් දීලා ගියා. කල්පනා කර කර ඉන්නේ. ඉතින් මාස 3ක් ගියා මුන්න ආයි සෙට් එක ආයෙනවා. ආයෙ නෑ දැවටි. දැන් මේ ඕඩර් එක දාන්නවනේ. අන්න සමහර කට්ටිය මාස 3 ගියාම තේරෙන්නේ. හරිද? සමහරුන්ට ඒ තේරෙන්නේ නැහැ. ඊට පස්සේ මොකද වෙන්නේ? ඒත් ඉන්නවා. කක්කරේ අපි දෝ කිහෙල් ගස් ටිකක් වවාගෙන හිටියා කියලා. දැන් එයාගේ වත්තේ ආපත්තේ කිහෙල් ගස් ටිකක් වවාගෙන ඉන්නවා. කිහෙල් කැම් වැටෙනවා. මේක මොකද කරන්නේ? මේ රිටයර් වෙලා තින්නේ. ඒකින්ද මොකද කියන්නේ? හැමදාම දෙයට ගිහිල්ලා හොඳට බලනවා කිහෙල් කැම් පීදිලා තියෙනවා නම් හොඳට ඇගහන් ඉන්නවා. හැන්දෑවට ගිහලා මන්නේ මුත්‍යාගෙන මුර කරන් ඉන්නවා. මුඛාද ඉන්න කපන් යන කියලා බලනවා. ඒ එයාගේ ජොබ් එකේ ඒක. හරිද? රැට ටිකක් පෑ වෙනකම් ඉන්නවා. ඒ ඔන්න එළියන පාන්දර 4ට විතර ගිලා ආයෙ නිදාගෙන 10ට විතර හැරලා ආයෙ දවසේ ඉඳලා රැ දැන් මේක මලාට පස්සෙත් මොකද කරන්නේ? ඒ කිහෙල් ගහ මුර කරනවා අනිවාර්යෙන්. හරිද? අනිවාර්යෙන් මුර කරනවා. ඒ කිහෙල් ගහයි ඊළඟ ගහයි ඇදලා එහෙම කැන් වැටෙනවනේ. හරිද? අර ජොබ් එක අර විදිහටම කරනවා. කිහෙල් පාන්දර ටික ගුරුල දානකම් කරනවා. හරිද? එතකොට මෙන්න මෙහෙම මෙයාගේ රූටින් එක යනවා. යනකොට මෙයාට තේරෙනවා මාස 3න් ආයෙ කට්ටිය ආවා. දැන් කොංගන මොකද තරහ වෙලා ඉන්නේ? ඇයි කර කියා ගන්න දෙයක් නැහැ. මොකද කාට කතා කරන්නද? කාටවත් කතා කරන්න විදිහක් නැහැ. ඊටse අවුරුද්දකින් එනවා. මෙන්න මෙහෙම චක්‍රානුකූලව මේ එනකොට යාට තීරෙනවා මොකක් හරි something wrong. කවුරු හරි විතර මැරෙලෙන්න වැරදි කව හොයාගන්න වෙනවා. අන්න එහෙම කියන සමහරක් කට්ටියට අවුරුද්දකදී දෙකකදී වගේ තීරෙන්න ගන්න. හැබැයි බහුතරයට මොකද ඒ? තීරෙන්නේ තේරෙන්නේ ඇයි? ඒ ටික තණ්හාව නිසා නෙමෙයි. ඒ ටික දැනගන්න අහල නැහැ. ඒ ටික අහල නැහැ. දැන් ඕගොල්ලෝ අද මේක ඇහුවනේ. කවදා හරි මෙරිච්ච දවසක මාව මතක් වෙනවා. මතක් වෙනවා ඒක හරි. මෙහෙම එකක් කිව්වා යා මේ මොකද වෙලා තියෙන්නේ කොන් වෙලා නින්. හැබැයි වැඩේ තියෙන්නේ ඒකත් නෙමෙයි. ඒක තේරෙන්න ඒක තේරෙන්න පරදත් උපජීවි කොට්ටාසේ හෝ මනුස්ස ගන්ධබ්බයක් විදිහට ඉන්නත් ඕන. තිරිසන් අධ්‍යාපනයකට ගියොත් මොකද වෙන්නේ? ඒ ටික කොහොමද තේරෙන්නේ? පෙරේත අධ්‍යාපනයකට ගියොත් ඒ අසුර දන්නේ නැහැ. නිරේ පලාතක ඉන්න හම්බෙන්නේ. එහෙනම් වැඩි පොසිබිලිටි එක තියෙන්නේ මනුස්ස ගන්ධබ්බයක් විදිහට සැරිසරන්න නේද? අනකොට එහෙම බලන්න ඕන. හොඳම හරි කොහෙද? ශරීරවලට ආවෙච්ච. ඕ ඒ ඉතින් බොහොම පොඩි පිරිසක්. බොහොම පොඩි පිරිසක්. ඒ පරදත් උපජ්ජේ කොට්ටාසේ පිං ගන්න පුළුවන් එක කොට්ටාසයක් විතරයි. හරිම පොඩි ප්‍රමාණයක්. ඒ වැඟදේනේ ගොස් පිං ගන්න. සමහර අයට පුළුවන් සමහර අයට බැහැ. සමහර අයට පුළුවන් ගයි. සයින්වංශ දැන් බුදුහාමුදුරු දේශනා කරා අර හරකෙක් කියනනම් මරන්නේ අර වයසක කාන්තාව. හ්ම්. ඉවිලෙම ගිහිල්ලා දිව්‍ය ලෝකෙ එහෙම වෙන්නත් පුළුවන්. එහෙම වෙන්නේ නැහැ කිව්වේ නෑ. දැන් මෙන්න මේකයි වැඩි. මැරිච්ච වෙලාවේ ආයි මිනිස්සෙක් වෙන්න බෑ කිව්වේ නෑ. එහෙම ඉන්න පුළුවන්. තිරිසනෙක් වෙන්න බෑ කිව්වෙත් නෑ. එහෙමත් පුළුවන්. එකතැනක බුදුහාඳුරු ආනන්ද හාමුදුරුවෝත් එක්ක යනකොට මීහරක් කංචුවක් මීහරක් රංචුව ඈත දැකලා බුදුහාමුදුරු hina. ආනන්ද හාමුදුරුවන වහන්සේ නිකන් hina වෙන්නේ. ඇයි මේ hina? එදවර කියනවා ආනන්ද අර මීහරක් රංචුව දැක්කද? ඔව් ස්වාමීන්. ඔය මීහරක් රංචුවේ ඔබ දන්නවද ආනන්ද? එකම මීහරකෙක්වත් නැහැ සක්විති රජකම් නොකරපු. සක්විති රජකම් සක්විති රජකම් නොකරපු එකම මීහරකෙක්වත් නැහැ. ඒතර බුදුහාමුදුරු hina වුණේ ඒකටද? මොකටද hina වුණේ? නැවත මේ ආත්ම වලට එනවා ඉන්නේ. නෑ. බුදුහාමුදුරු hina වුණේ අර පිරිසත් එක්කනේ ගිහී භික්ෂුන් පිරිසත් එක්කනේ. ආනන්ද මෙතන ඉන්න භික්ෂුන් පිරිසේ එක්කෙනෙක්වත් කවදාවත් ආයි මීහරකෙක් වෙන්නේ නැහැ. ඇයි? එතනින් ඔක්කොම සෝවාන් වෙනවා.
එහෙනම් මෙන්න මෙතන හරි වැදගත් තැනක් තියෙනවා බුදුහාඳුරේ තන මතු කරන මේ ලෝකේ ඉහළම ප්‍රබලත්වයේ ගන්න පුළුවන් තැන මොකද්ද? සක්විති රජකම. අපිට ලෞකිකව ගන්න පුළුවන් ඉහළම තැන සක්විති රජකම. ඒ රජකමකට වඩා බොහොම ප්‍රබල. දැන් හිතන්නකෝ මේ රටේ ලංකාවේ රජ වුණා. ඊට පස්සේ යාට පුළුවන් වෙන යුද්ධ කළා ලෝකෙ මල්ල ගන්න. හරිද? මේ ලෝකෙ මල්ල ගත්ත ස්වභාවයෙන් නෙමේ සක්විති රජ කියන්නේ. සක්විති රජ කියන්නේ සක්වලක් පාලනය කරන්න පුළුවන්. හරිද? ඒ කියන්නේ පිට සක්වලෝ අපි නිකන් අහලා තියෙන යන්තම් වගේ ඒවත් පාලනය කරන්න පුළුවන් හැකියාව. මොකද ඒව භාවනා දියුණු කරපු ඉරිසි මට්ටමේ ඉන්න රජවරු. එතකොට ඒගොල්ලන්ට පුළුවන් වෙනවා මේ දැහැමි පාලනය උඩ සක්වලක් පාලනය කරන්න. ඒකයි සක්විති රජකයන්ගේ තියෙන විශේෂත්වය. ගෞතම බුදුහාමුදුරුව වෙන්නේ නැත්තම් සිද්ධාර්ථ කුමාරයා කවුද වෙන්නේ? සක්විති රජ ඇයි ඉරිසිවරයෙක් වෙන්න තරම් භාවනා හැකියාවක් තියෙන උන්වහන්සේට? ඒක නිසා තමයි ඒක දැකලා තමයි කිව්වේ. හැබැයි මේ බමුණට තේරෙන්නේ නැහැ බුද්ධත්වයේ කියන එක තේරෙන්නේ. ඒක නිකන් නාම මාත්‍රිකව දැනගත්තත් මොකද්ද කියලා තේරෙන්නේ නැහැ. හැබැයි අරතරම් හැකියාවක් තිබ්බ කෙනෙක්. එතකොට වැඩේ තියෙන්නේ මේක. දැන් එතන බුදුහාමුදුරුව සිනාපාල කරන්න ඉන්න පිරිස එක ස්වාමීන් වහන්සේ කෙනෙක්වත් කවදාවත් මීහරකෙක් වෙන්නේ ඇයි? සෝවාන් මට්ටමින් උඩ හිටපු. ඔන්න ඔතන බුදුහාමුදුරුව දවසක් ඔය භික්ෂුන් වහන්සේලාට පොළවෙන් පස් ටිකක් අරන් නියපිටට අරන් කියනවා, මහණෙනි මෙන්න මේ නියපිටේ තියෙන පස් ටිකද වැඩි පොළවේ තියෙන පස් ටිකද වැඩි කියලා. මොකක්ද මේ උත්තරේ? ඔබත් අහන්න දෙයක් ස්වාමීන් වහන්සේ, පොළවේ තියෙන ටික තමයි වැඩි. ඒක තමයි මෙන්න මේ පොළවේ තියෙන පස් ප්‍රමාණයෙන් නියපිටට ගත්ත පස් ප්‍රමාණය දිනවනේ. ඒ වගේ ප්‍රමාණයක් තමයි නැවත මනුස්ස අද්දවක් ලබන්නේ. අනිත් පොළවේ පස් ප්‍රමාණය මොකද වෙන්නේ? සතර අපාගත වෙනවා. තිරිසන් ප්‍රේත අසුර නිරේට යනවා. එතකොට මෙන්න මේ වගේ පොඩි ප්‍රමාණයක් තමයි මිනිස්සෙක් වෙන්නේ. හරිද? මේකට කියන සූත්‍රයේ නම තමයි මනුස්ස චුති සූත්‍රය. මිනිස්සෙක් විදිහට චුති වෙන්නේ අන්නේ ප්‍රමාණයක්. එතකොට එච්චර දුර්ලභ අවස්ථාවක් තමයි මේ හම්බෙලා තියෙන්නේ. හැබැයි දැන් මේ මම දැන් මේ කිව්වත් ඕගොල්ලෝ ඇත්ත තමයි. ඉතින් ඒවල මොකද්ද නේද? ආවලු කියලාද ඔබ කියන්නේ? කොහටවත් බැරියනේ. මොකද්ද මේ දුර්ලභ අවස්ථාව? ආයි මීහරකෙක් නොවෙන්න කටයුතු කරගන්න පුළුවන් දුර්ලභ අවස්ථාව. ඒකට මොකද්ද වෙන්න ඕනද? ඒකට මොකද වෙන්න ඕන? මොකද වෙන්න ඕන? දන් දෙන්න ඕනද? ඈ? දන් දෙන්න ඕන නැද්ද? දන් දෙන්න ඕන. ඔව්. හැබැයි මෙන්න මෙහෙම එකක් තියෙනවා. ත්‍රිපිටකයේම තියෙනවා බුදුහාමුදුරුවෝ කියන මං කියන එක නෙමෙයි. මම දැකලා තියෙනවා කියනවා දන් දෙන, සිල් ගන්න, භාවනා කරන අය දිව්‍ය ලෝකේ යන. මම දැකලා තියෙනවා දන් දෙන, භාවනා කරන, සිල් ගන්න අය සතර අපාගත වෙන්නේ. එහෙමද ඒකට? ඈ? ආ කොහොමද හරියට දෙන්නේ? හිතෙන් අතහැරලා දෙන්න. කොහොමද අතහරින්නේ? මට උදාහරණ. දැන් එතකොට හරි මම පිළිගන්නවා දෙන දේ හිතෙන් අතෑරලා දෙන එක කරා නම් හරිනේ. එතකොට කොහොමද සතර උපායට නොවැටිදී? මට තියෙන ප්‍රශ්නේ තණ්හාවෙන් උපාදානය කරේ නැහැ. හොඳයි. තණ්හාවෙන් උපාදානය කරගන්නේ නැහැ කියනකොට තණ්හාව මොකක්ද? බඩමුට්ටුවරද? බඩමුට්ටුවරද? මොනද? දිව්‍ය ලෝකේ යන්න. දැන් මම එහෙම උපදානි කරගන්න බලාපොරොත්තු වෙන්න මට දෙන්න අපි දෙන්න දුන්නා. ඒක මම ඉතින් ඉතලා බලන්න
සාකච්ඡා ප්‍රශ්නයක් නැහැනේ. දැන් අපි නේ ඔබතුමී දැන් උදානියක් දෙනවා. දැන් ඔබතුමී දිව්‍ය ලෝක යන බලාපොරොත්තු වෙන්නේ. වෙන දෙයක් ලබා ගන්න බලාපොරොත්තු වෙන්නේ. ඒ දාන දෙන්නේ. දාන දෙන්නේ. දානේ ලැබුව කෙනා සතුටටපත් වෙනවා එකෙන් මට ලැබෙන ප්‍රතිලාභය. අපිටත් ඒකේ අර එයා සතුටින් ඉන්නවද කියලා. ආය අපිට සතුටින් ඉන්නේ දැන් ඔය. දැන් අතහැරලා නැහැ නේ සතුට. දැන් සතුට අතහැරලා නේ? ආනිසංසය නිකන් ලැබෙන්නේ. ඈ? ආනිසංසය. ආනිසංසය කොහොමද නිකන් හම්බෙන්නේ? එහෙම ඉතින් මේක ඔටෝ පයිලට් නේ. එහෙනම් නිකන් හම්බෙන්නේ නිකන් නේ. දැන් අපි මේ දේවල් වලින් කරන්නේ අපි අවසානයේ නිවරණම් ප්‍රාර්ථනාව නිවන් සඳහා අපි මේ පන්සල් ගන්න කෙනෙක් කරන්නේ පෙරහුරුවක් කියන්නේ. ඕ. ඉතින් ඒ පෙරහුරුවට ඒ කියන්නේ පොඩි අගයක් ඉස්සරහ තියපුවා වගේ කියන්නේ ආන් මේ වගේ ප්‍රසන්නතාවයක් කොහොම කියන්නේ. ඔව් හරි. ඒක සෑහෙන සාර්ථකයි. නිවන උදෙසා පෙරහුරුව කියන වචන පැත්තකින් තියමු. දැන් ඔබතුමාට ගියාත් වෙච්ච පෙරහුරුව මතක නැහැ නේ. නැහැ. ඒකෝර දැන් මේ මේ අත්බැයි නිවන් දකින්න පෙරහුරුව කරා කියලා ඉස්සරහ මතක් වෙයිද? එහෙම නැහැ. නමෝ උපනිෂ්ක්‍රයක් වෙනවා වචනේ උපනිෂ්ක්‍රේ. හරි. ඒක මම සෑහෙන පිළිගන්නවා. දැන් සතුටක් අල්ලගෙනත් නැත්තම් දිව්‍ය ලෝක යන්න බලාපොරොත්තුකුත් නැත්තම් මගේ ශරීර සෞඛ්‍ය හොඳ වෙයි කියලා බලාපොරොත්තුකුත් නැත්තම් නිවන නම් බලාපොරොත්තු වෙන්නේ බොහොම හොඳයි. මගේ ඊළඟ ප්‍රශ්නේ මේකයි. මොකද්ද නිවන කියලා? නිවන නම් බලාපොරොත්තු වෙන්නේ නිවන දැනගන්න. මොකද්ද ඉතින් කියන අවබෝධයක් නේ. ඒ අවබෝධ ජීවිතේ අවබෝධය අවබෝධ ලබා ගැනීම තමයි ඉන්නේ. මොකක්ද අවබෝධ? නිවීම අවබෝධය නෙමෙයි. චතුරාර්ය සත්‍ය. චතුරාර්ය සත්‍ය. දැන් මම කොටු කරගෙන කොටු කරගෙන එනවා නේ. මොකක්ද චතුරාර්ය සත්‍ය? දැන් එනවා මම දැන් කොටු කරගෙන. දුක දුක ඇති වෙන හේතුව ඒක නේ. දුක නැති වෙන. නෑ ආවතනකට. දැන් හරි. දැන් මං අහනවා දැන් මං කරන්නේ මං අහන්නේ ප්‍රශ්න. මොකද්ද ඔබතුමාට තියෙන දුක? ඉපදීම දුක වෙන බර වචන කල්පත් එපා අපිට සාමාන්‍ය තේරෙන මට්ටම කියන්නේ ජීවත් වීම දුක වෙන ලෞකික ජීවිතේ හැමදේම දුක හැමදේම දුක අපිට පොඩි පොඩි ඉන්සිඩන්ට් එකක් ගමු අපි කතා කරන්න ලේසි ව්‍යාධිය ඈ ව්‍යාධිය කියන්නේ ලෙඩ වෙන්නේ මට බර වචන බෑ උනේ ලෙඩ වෙන්නේ හරි වෙන මරණය ඉපදී මරණය ඇති හොඳටම ඉපදීම ලෙඩවීම මරණය. ඔන්න දැන් මම බරතෙන්ටයක් කියනවා. හරිද? ඉදං දුක්ඛං අරිය සච්ඡාන්ති මේ භික්ඛවේ පුබ්බේ අනනුසුතේසු ධම්මේසු චක්කු උදපාදි ඥානං උදපාදි පඤ්ඤා උදපාදි විද්‍යා උදපාදි ආලෝකෝ උදපාදි. කොහෙද ඔක තියෙන්නේ? ධම්මචක්ක. ඔව් ධම්මචක්කපවත්තන් සූත්‍රේ. මොකක් ගැනද මේ කියන්නේ? ඉදන් දුක්ඛං අරිය සත්‍යන්ති මේ වික්‍රේ දුක්ඛ ආර්ය සත්‍ය කියන්නේ හරිද දුක්ඛ ආර්ය සත්‍ය කියන්නේ එතන මේක කියන්නේ මොකද්ද පුප්පේ අනනුසුතේසු ධම්මේසු ඒ කියන්නේ පෙර නොඇසු නොවියු කියන්නේ කලින් අහලා නැති පුප්පේ අනනුසුතේසු ධම්මේසු මේක අහුවහම තථාගතයන් වහන්සේ මුලින්ම දේශනා කරනවා එතන මොකද වෙන්නේ චක්කු මුදපාදි ධම්මේස පහළට ඥාන උදපාද ඥානේ පහළ වුණා. පඤ්ඤා උදපාදි ප්‍රඥා පහළ වුණා. විද්‍යා උදපාදි විද්‍යාව පහළ වුණා. ආලෝක උදපාදි ආලෝකේ පහළ වුණා. දැන් මගේ ප්‍රශ්නේ මේකයි. දැන් දුක චතුරාර්ය සත්‍යයේ පළවෙනි සත්‍යය මොකද්ද? දුක. හරිද? දුක ඔයගොල්ලෝ විග්‍රහ කරා. දුක කියන්නේ මොකද්ද? ඉපදෙන එක දුකයි, ලෙඩ වෙන එක දුකයි, මරණය දුකයි කියලා කිව්වනේ. දැන් මෙතන ඉන්නවද කවුරු හරි ක්‍රිස්තියානි භක්තිය කිසි පස්සේ මම නම් බොහොම කැමතියි. කවුරු ඉන්නවද? අවාසනාවක් නැද්ද? හරි.
ඕගොල්ලොන්ට ක්‍රිස්තියානි භක්තිකයෙක් හරි මුස්ලිම් භක්තිකයෙක් හරි යාළුවෙක් ඉන්නවනම් ගිහිල්ලා අහන්න. උඹට මචං ලෙඩ වුණොත් දුකද නැද්ද? මොකක් කියයි? දුකයි. දුකයි කියයි. ඉපොත් මේ මැරුණොත් දුකයි. එතකොට බුදුරජාණන් වහන්සේ බෝධිසත්ව අවදීදී කොච්චර කාලයක් පිරුම් පිරුවද? සාරා අසංඛ්‍ය කල්ප ලක්ෂය. සාරා අසංඛ්‍ය කල්ප ලක්ෂය. ඒ කියන්නේ පොඩි කාලයක්ද ලොකු කාලයක්ද? ලොකු එකක්නේ. අපි කාලේ දන්නේ නැහැ. දැන් මම කියනවා බුදුහාමුදුරුවෝ ටයිම් එක වේස්ට් කරලා නැහැ. ඒ මුලින්ම ඇවිල්ලා දුක කියන එක කිව්වහම ඉපදෙන එක ලෙඩ වෙන එක මැරෙන එක කියලා කිව්වහම මේ මෙලෝදයක් දැන්න ඉතින් මුස්ලිම් භක්තිකයක් කියනවා ලෙඩ වෙන එක මැරෙන එක ඉපදෙන එක මැරෙනවා. බල්ලෙක් පූහෙල් ලෙඩ වුණාම ඒව නෑව ගන්න නැද්ද? අඬන්න නැද්ද? උට තේරෙන්නේ නැද්ද ඒක දුකයි කියලා? ඉතින් මේ ටයිම් එක වේස්ට් කරනවා. දීපම් කරන්නේ මගේ වාග්මලාව ගැටලුවක් නෑනේ නේ? ඈ දෙන්නක බලන්න උත්තර. පුහුණුවක් ලැබලා තියෙන කාරේ. පුහුණුවක්? කියන්නේ බුද්ධත්වයේ කෙනෙක් අපි කියන්නේ සාමාන්‍ය ලේසින් මට ඔබවහන්සේටත් මටත් කීක කරලා බලන්න බැරි ගන්න බෑ. පැහැදිලි පිළිගන්න. ඔව්. ඒකට පිනසහ කුසලයේ තියෙන කෙනෙක් ආත්ම ගාන පෙරුම්. නෑ නෑ ඒක හරි. මම එක පුහුණුවක් ලබන්න තුන. නෑ ඒක මම පිළිගන්නවා. කාලයක් පෙරුම් පුරන්න ඕනේ. හැබැයි කිව්වේ මොකද්ද? පුබ්බේ අරණුසුදේසු ධම්මේසු පෙර නොයසු නොවිරූ දහමක් කියන්නේ මේනික කරන්නේ. එතකොට ඒ පෙර නොයසු නොවිරූ දහමට ඉපදින එක ලෙඩ වෙන එක මැරෙන එක නම් කිව්වේ. ඒක වේස්ට් එකක්ද නැද්ද? ඒක මට කියන්න පෙර ඇසු එකක්ද නොයසු එකක්ද? ඈ නොයසු? එහෙනම් බුදුමිගනේ ධම්මචක්ක වෙරදී. නෑ වේලා සෙලින් අපි මුල් කාලේ පොඩි කෙනෙක් මේක දෙකයි වටේ තේරෙන්නේ. ඒක දැන් ඕගොල්ලන්ට ලෙඩ වුණාම තේරෙන්නේ නැද්ද? නෑ අපේ දුක తాවකාලිකයිනේ. දුකත් අපි ලබන දැන් සතුට ඒ తాවකාලිකයි. වෙන දුක් වුණා ඊට පස්සේ ආය සතුට කරපුවා අපි සතුට. දැන් සතුටක් ලැබුවා ඒ සතුට සියල්ල తాවකාලිකයි. නෑ දැන් ධම්මචක්කපාද తాවකාලික ස්ථිර කතාවක් නේ. తాවකාලික ස්ථිර කතාවක් කියන්නේ ධම්මචක්ක කියන්නේ බොහොම පැහැදිලි දුක පිළිබඳව දැනගත්ත මෙන්න කියනවා. මොකක් විදිහට දැනගත්තේ? පෙර නොයසු නොවිරු දහමක් මෙන්න පස්සක මහණුට මම දේශනා කරනවා. හරිද? මේ දේශනා කරන පළවෙනි පෙර නොයසු නොවිරු දහම දුක. අවබෝධ කරගන්න. අවබෝධ කරගන්න තමයි. පස්සේදී මෙන්නේ කයි දැන් දැන් ඉන්න මුස්ලිම් භක්තිය දැන් ඒ කාලේ සිද්ධාත් කුමාර සතර කල කිදින්නේ මොකක්ද කරන්නේ? සතර පිළි. සතර නේ මොකක්ද දින්නේ? මහල්ලේ, ලෙඩේ, මාලකඳ. අර විතර තුනම. ඔගොල්ලෝ දැන් කිව්වද නැද්ද? දැන් ତොර ඉවලද බුද්ධත්වයට පත් වෙන්නේ? ඊට අවුරුදු කීයකට පස්සේද? 10කට පස්සේ. එතකොට ඒක දැකලා ඒක දේන 10ක් ගියා? මාර්ගය දැක්කේ. නේ 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 මාර්ගය හොයාගත්ත එක හරි. දැන් චතුරාර්ය සත්‍ය හත්තේ හතරක් තියෙනවනේ. මාර්ගේ හතරවෙනි. මම මේක දැන් තව පළවෙනි එක. ඒක නෑ කියන්නේ මේ. දැන් මම මේ කතා කරන්නේ නම් පළවෙනි එක. මම හතරවෙනි එක නෑ කියනෝනේ මේ. දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා ආර්ය සත්‍ය තියෙනවා. නෑ කියනෝනේ මේ. මම මේ කතා කරන්නේ පළවෙනි එක තමයි. නෑ මෙහෙම සුව කරගන්න බලනවා. ලෙඩ වෙන එක දුකක් කියලා තේරෙන්නේ නැති නේ? තාවකාලිකව ඉස්සර එක ධම්මචක්ක කියලානේ. ඔන්න දා මෙහෙම කිව්වනම් හරි මම පිළිගන්නවා. ධම්මචක්ක කියන මේ දුක කියන්නේ තාවකාලික එකක්. ඒක ජනිරම දුක කියන එක. කර්මයෙන්ද මේ දුක කියන්නේ? කර්මයෙන්ද? කර්මයෙන් ඔව්. දුක කියන්නේ කර්මය. ඒ කියන්නේ ඔව් අපි කියන්නේ ආත්මවලින් අපි කරා තින්සක් අකුසක් අවපින් වල එකතුවක් තමයි අපිට ඒක තේරුම් ගැනීම දෙන්නේ. ත්‍රිපිටකයේ තියෙන දේවදහ කියන සූත්‍රය. මම මේ සූත්‍රේ නම රෙකෝඩ් කරනවා ඕන්න බලන්න. හරිද? දේවදහ සූත්‍රය කියලා තියෙනවා.
මේ දේවදා සූත්‍රයේ ඉන්නේ නිගණ්ඨනාද බුද්දෙන් ගෝලිය ටික ගිනිමෙලයක් වටේ ඉන්නවා. තථාගතයන් වහන්සේ උතනින් වඩිනවා. වඩින ගමන් අහනවා නිගණ්ඨේ උඹලා මොකද වෙ කරන්නේ? අපි මේ කර්මයෙන් ජනිත වෙච්ච කෙලිස් ටික තවට. ඉතින් බුදුහාඳුනන උඹලා දන්නවද කොච්චර කලින් තවන්න තියෙනවද කියලා? නෑ කියලා. කොච්චර ඉස්සරහට තවන්න තියෙනවද කියලා? ඒත් නෑ. එහෙනම් උඹලේ මොකද කරන්න ගොන්නේ? බුදුදහම කියන්නේ කර්මඵලවාදයක් නෙමෙයි හේතුඵලදහම. කර්මඵල එකක් නෙමෙයි හේතුඵලදහම. හේතුවට අනුව ඵලය. ඒක වෙනම විග්‍රහ කරන්න. මෙන්න මෙතන හොඳට තේරෙනවා අපිට අපි මෙච්චර කාලයක් දුක කියලා හිතන් හිටියේ ලෙඩ වෙන මැරෙන එක වයසට යන එක තමයි දුක කියලා. එක්ක අපිට වැරදිලා තියෙනවනේ එක්ක බුදුහාමුදුරන්ට වැරදිලා තියෙනවා. කාටද වැරදෙන්නේ නැත්තේ? අපිට එහෙනම් අපි වැරද්ද හදාගන්න බලමුද? තාත්තෝ බලමු. මේ කතා ඉවර වෙනකොට මෙන්න මේ දුක කියන්නේ මොකද්ද කියලා ඔයගොල්ලන්ට හරියටම තේරුණොත් මම මේ කියපු කතාව හරියෙන් හරියටම හරි. අපි බලමු ඉස්සර. මම මෙහෙම ප්‍රශ්නයක් අහන. ඔකට උත්තරේ මම අන්තිමට දෙන්නම්. අපි මේ ජීවිතේ ජීවත් වෙන්නේ මොකක් උදෙසා? මොකද්ද අපි බලන්නේ? අපි ඇයි ජීවත් වෙන්නේ? අපි මොකද්ද හොයන්නේ? ජීවත් වෙන්නේ කියලා හෙවුත් උත්තරයක් නේ. හොයන්නේ මොකද්ද? සතුට. හරියටම හරි. වන් ෂොට් එනවනේ. අපි හොයන්නේ සතුට. එහෙනම් සතුට හොයන්න මම ඔයගොල්ලන්ට කියනවා අපි ගාව උපකරණ හයක් තියෙනවා කියලා. මොනවද මේ උපකරණ හය? අපි ගාව තියෙනවා ඇහැස. ඇහෙන් අපි කරනවා රූප වර්ණික. රූප බලලා මොකද්ද හොයන්නේ? සතුට. අපි ගාව උපකරණයක් තියෙනවා කන. කණේ මොකද කරන්නේ? සද්දාන. සද්දාන මොකද්ද හොයන්නේ? සතුට. අපි ගාව උපකරණයක් තියෙනවා නහය. සුවඳ හොයනවා. සුවඳ හොයලා හොයන්නේ සතුට. දිව කියන උපකරණයක් තියෙනවා. දිවෙන් හොයන්නේ මොකද්ද? රස. රසෙන් හොයන්නේ සතුට. කය කියන උපකරණයක් තියෙනවා. කයෙන් හොයන්නේ මොකද්ද? ස්පර්ශය. ස්පර්ශයෙන් මොකද්ද හොයන්නේ? සතුට. තව උපකරණයක් තියෙනවා අපිට තේරුම් නැති වුණාට හිත කියලා. හිතෙන් මොකද කරන්නේ? සිතුවිලි හොයලා අපි මොකද කරන්නේ? සතුට හොයනවා. දැන් එහෙන් රූප බලල සතුට හෙව්වා, කනෙන් ශබ්දහල සතුට හෙව්වා, නහයෙන් සුවඳ විඳින සතුට හෙව්වා, දිවෙන් රස විඳලා සතුට හෙව්වා, කයෙන් ස්පර්ශයෙන් විඳින සතුට හෙව්වා, හිතෙන් සිතුවිලි හොයලා සතුට විඳිනවා. මම මේ කියන උපකරණ හයට අමතරව ඕගොල්ලන්ට සතුට හම්බෙන මේ ක්‍රම හයට ඇරෙන්න වෙන එක ක්‍රමයක් හරි තියෙනවා නම් මට කියන්න. හොඳට හිතන්න, නිකම් පිළිගන්න එපා. නෑ අද මෙන්න මේක නම් ඔය හයිඩ්කටම වැටෙන්නේ. උත්සාහයෙන් කිව්වසෙන්ද? මොකද? ඔය කියන පාරණාවලින් තොරව සතර ලෞකික මට්ටමේ සාමාන්‍ය ජීවත් වෙන මට්ටමේ මේ හැයට අමතරව හරිද වෙන සතුටක් ලබන්න ක්‍රමයක් නේ. එහෙනම් දැන් අපි පිළිගන්නව නේද අපිට සතුට හොයන්න ක්‍රම කීයද තියෙන්නේ? හයයි. පිළිගන්නවනේ. හරි. දැන් අපි බලමු ඔය එකින් එකින් අපි කොහොමද සතුට විඳින්නේ කියලා. මම මේ කතාවක් කියන්න. එක පිරිමි ළමයෙක් ඉන්නවා. ඒ පිරිමි ළමයා ජීවත් වෙන්නේ මාතර පැත්තේ. හරිද? එයා යාළු වෙනවා Facebook එකෙන්. කොළඹ පැත්තේ ගෑනු ළමයෙක් එක්ක. කොළඹ ගෑනු ළමයෙක්. යාළු වෙනවා. හැබැයි වැඩේ තියෙන්නේ පිරිමි ළමයා බෞද්ධයි, ගෑනු ළමයා මුස්ලිම්. Facebook එකෙන් යාළුනේ. හරිද? Facebook එකේ ඉදී හිතුවේ නැහැ එකපාරට මේ මේකද වැඩේ ටිකක් දුර දිග ගියාම තමයි ආගම හොයාගන්නේ. හරි දැන් මොකද කරන්නේ? ගෙදරින් මේකට ෆුල් තගේ. තගේ කියන්නේ ඉතින් කැමති නෑ. හරිද? දැන් මේ දෙන්නා හම්බෙන්න යොදාගන්නේ කොහෙද? කාටවත් අහුන වෙන තැනක් වෙන්නේ නෑ. කෝච්චිය තමයි හම්බෙන්නේ. හරිද? රුහුණු කුමාරී දුම්රිය නගිනවා ගෑනුම කොළඹින්. හරිද? මොකද කරන්නේ? කොළඹ ඉඳන් කෝච්චිය යනවා මාතරට. යනකම් පිරිමිලමයා මේ මාතරට කොළඹට ඇවිල්ලා කුමාරී ආන්නා මේක දිගේ යනවා. ආයි මේක දිගේ එනවා. පිරිමිලම යා මාතට යනවා. කරග මේකට දැන් ඔන්න ඕකේ තමයි හම්බෙන්නේ. කතා බහ කරන්නේ ඔක්කොම ටික ඉතුරුලා දින ඕකේ. දැන් මේ දෙන්න කෝච්චි නැගලා කෝච්චි දැන් අර ගිහිල්ලා තිනන 3rd class එකේ.
තර්ඩ් ක්ලාසෙක දෙපැත්තේ සීට් දෙකේ ඔන්න එක පැත්තක ගෑනලා මෙන්න එක පැත්තක පිළිනා මෙන්න මේ පැත්තේ ජනේලෙ. දැන් කොහොම ටිකක් දුර යනකොට දැන් ඉතින් කතා බහ කරගෙන යනකොට දැන් මේ ළමයා කෝච්චියට නගින්න දැක්ක වෙලාවෙම අර පිරිමි ළමයා මාතර ඉඳන් ඇවිල්ල කට්ට කාගෙන මේ මොකක් බලන්නද? ගෑනලම බලන්නනේ. දැන් රූපේ දකින්නවද නැද්ද? දැන් සතුටක් හිතේ ඇතිවෙනවද නැද්ද? සතුටක් හිතේ ඇති වෙනවා. ඊට පස්සේ මේ ගෑනුමයාගේ තියෙන සෙන්සුවද? දැන් ඕකත් නැහැට වදිනවා. දැන් සතුටද නැද්ද? සතුටුයි. ඊට පස්සේ දැන් මේ නැග ගමන් ඉතින් ගෑනුම ඉතින් බොහොම ලැජ්ජාවට හැදිලා. මේක ඉතින් පාඩුවේ විල වාඩි වෙලා දැන් යා මේ සීට් එකේ පිරිමිලා මේ සීට් එකේ ඕම යනවා. ආම්දුරු මොනවා කියනවද දැන් මේ පොයේ දාසේ නේද? ආදර කතාවක් පෙන්නනවද වෙදී? මේ කතා යන හැටි බලන්න. ඉතින් දැන් ওই කෝච්චි ටික දුරක් යනකොට ජනේලින් එකපාරටම පේන්න ගන්නවා ලොකු උස බුදු පිළිමයක්. බුදු පිළිම වහන්සේ නමක් පේනවා. දැන් මේක පිරිමි ළමයට පේනවා. පිරිමි ළමයා බෞද්ධනේ. පිරිමි ළමයාට මේ බුදු පිළිම වහන්සේ නම දැක්කම මොකක් හිතේද? සතුටක්, භක්තියක්, ගෞරවයක් හිතෙනවද නැද්ද? හිතෙනවා. ඒ බුදු පිළිම වහන්සේ නම අර ජනේලින් අර ගෑනු ළමයාට දැක්කා. ඒ ගෑනු ළමයා මොකද හිතේ? ඈ? මොකද දෙන්නේ? ඒක නිකම්ම ස්ටැචු එකක්. තේරුණාද? ඔන්න දැන් හුද්දට කල්පනාවෙන් ගන්න. දැන් තමයි හුද්දම කොටස දෙන්නේ. ඔය ලැබිච්ච සතුට හෝ සැනසීම හෝ ගෞරවය ආවේ බුදු පිළිම වහන්සේ නම ඉඳලා නම්. අය මං කියන්නේ. ඔය සතුට සැනසීම ගෞරවය ආවේ බුදු පිළිම වහන්සේ නමගේ ඉඳලා නම්. පිරිමි ළමයා ගෑන ළමයා දෙන්නටම එක වගේ දැනෙන්න ඕනද නැද්ද? හැබැයි එහෙම දුන්නේ. එහෙනම් ආයේ බුදු පිළිම වහන්සේ නම ඉඳලාද? ඈ? ඉඳලාද? නෑ. එහෙනම් කොහෙද ඒක හදාගත්තේ? තමන්ගේ හිතේ හදාගත්තේ. තේරෙන්නේ? දැන් මෙන්න මේකයි කතාව. බුදු පිළිම වහන්සේ නම ඇහැට පේන රූපයක්ද නැද්ද? රූපෙන්දී සතුට ගෙනාද? රූපෙන්දී සතුට ගෙනාද? බුදු පිළිම වහන්සේ නමක ඉඳන්දී සතුට ආවේ නැහැ. එන රූපෙන්දී කාවේ නැහැ. එනයි කොහෙද හදාගත්තේ? රූපේ ඉඳන් ආවනම් දෙන්නට මේක වගේ දැනෙන්න ඕනද නැද්ද? එහෙම උනේ නැහැ නේද? එහෙනම් ඒක රූපේ ඉඳන් නෙමෙයි නේද ආවේ? එන එක හිතේ හදාගත්ත නේද? පැහැදිලිද? තව ටිකක් ඉස්සරහට කෝච්චිය ඇදෙනවා. පස්සේ දිනන ගහන්න. තව ටිකක් ඉස්සරහට කෝච්චිය ඇදෙනවා. හැබැයි රූපේ ඉඳන් ඩේටා එකක් එනවා. රූපේ ඉඳන් ඩේටා එකක් එනවා. තරංගයක් වගේ එනවා කියලා හිතාගන්න. ඒක සතුට නෙමෙයි නේද? මොකද ඒ තරංගය ආපු හින්දා. ඒ කියන්නේ ආලෝකයේ වැටිලා බුදු පිළිම වහන්සේ නමට ආලෝකයේ පරාවර්තනය වෙලා ඇහැට වදිනවා. ඒක පිළිමි ළමයාගෙත් ඇදුනා, ගෑනු ළමයාගෙත් ඇදුනා. හරිද? හැබැයි ඒකේ සතුට තිබ්බද? නෑ. සතුට හදාගත්තේ කොහෙද? හිතේ. තවද ඉස්සරහට කොච්චිය යනකොට දැන් පේනවා අලුතින් හදපු මුස්ලිම් පල්ලියක්. හරිද? අලුතින් හදපු මුස්ලිම් පල්ලිය. මේ මුස්ලිම් පල්ලිය දැක්කහම ගිර හැදුනා. එක ගැන පස්සෙ දිනන අහන්නේ. හරිද? දැන් ඉස්සරහට යනකොට හරිද? හරිනේ? ඉස්සරහට යනකොට ටිකක් දුර යනකොට අරකින් පේනවා. හරි මල්ලි මුතියන් කොමල් ඔය ඉස්සරහට යනකොට මුස්ලිම් පල්ලියක් අලුත හදපු පේන්න ගත්තා. හරිද? මුස්ලිම් පල්ලිය දැක්කහම අර ගෑනු ළමයාට මොකද හිතෙන්නේ? සතුටයි. පිරිමි ළමයාට එහෙනම් මුස්ලිම් පල්ලිය කියන්නේ ඇහැට පේන රූපයක්ද නැද්ද? ඇහැට පේන රූපෙ ඉඳන් දේ සතුට ආවේ නැහැ. එහෙනම් ඒකත් හදාගත්තේ කොහෙන්ද? හිතේ හදාගත්තේ. හැබැයි ඒකේ තාලෝකයේ වෙදිලා පරාවර්තනය වුණා. ඒ ඔබ්ජෙක්ට් එක නැහැ නේ. ඔබ්ජෙක්ට් එක තියෙනවා. හරිද?
දවහන්ත ඔබ්ජෙක්ට් එක නෑ කියන හිතේ විතරයි කියලා එහෙම ගන්නෙ නෙමෙයි. ඔබ්ජෙක්ට් එකට ආලෝකය කියලා දෙනවා පරාවර්තනය වෙලා ඒකේ කොටස් කටයුත්තක් වුණා. හැබැයි සතුට හදාගත්තේ හිතේ. හරිද? දැන් ටිකක් දුර මොම්මම යනවා. යනකොට ගෑනු ළමයාගේ ෆෝන් එකට එනවා කෝල් එකක්. මේ ගෑනු ළමයා ආසයි ඉරාකි සින්දු වලට. හරිද? දැන් ඕක වදිනකොටම හරිද? ඕක ඇහෙනවා මොකද්ද? මට කොත්තුත් ඕන මොකද ලයිමුත් ඕන මොකක් හරි ඒ සින්දුවක් ඇහෙනවා. හරිද? දැන් මේක ඇහෙනවා පිරිමි ළමයාට මේ පෙන්නන්න වෙයි. ඉරාකි වෙන පෙන්නන්න බෑ පිරිමි ළමයාට. මේ ගෑනු ළමයා හරි ආසයි. දැන් මේක ඇහුනහම එකම සද්දෙ ගෑනු ළමයාට කොහොමද? බොහොම හොඳයි. පිරිමි ළමයාට හොඳයි. එහෙමද හොඳනේ. දැන් මගේ ප්‍රශ්නේ මේකයි. ඉරාකි සින්දුව ගෑනු ළමයාට හොඳ වෙන්න පිරිමි ළමයාට හොඳ නැති වෙන්න සින්දුවේ මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවද? එහෙනම් සින්දුවේ දේ ප්‍රශ්නේ තියෙන්නේ. එහෙනම් කණින් අහන සද්දේ දේ ප්‍රශ්නේ තියෙන්නේ. කොහේ හදාගන්නේ කියද? ඉදේ හදාගන්න. හරිද? තව ටිකක් එහාට යනකොට පිරිමි ළමයාට දෙනවා කෝල් එකක්. දැන් පිරිමි ළමයා කියන්නේ විදද්ද ගණේ සින්දු. කෙලින්ම අමරදේව මාස්ටර්ගේ පෙර දිනේක මා පෙන් කළ යුතුය කියලා ඔන්න දැන් වදින්න ගන්න ෆෝන් එක. දැන් පිරිමි ළමයා ඔකත් අහගෙන ජනේලෙනුත් ඈත දිහා බලාවි. හරිද? ඉන්න. දැන් පිරිමි ළමයා ඉන්නේ කොහෙද? ඈ? පෙර දිනේ නේද? ඔය මේ කියන්නේ ඉස්සරහ තියාගෙන පිරිමි ළමයා පෙර දිනේට යනවා ඉතින්. මොකද තමයි ඉතින් මොනවා කරන්නද? හරිද? දැන් කොහොම ඉන්නකොට දැන් ගෑනු ළමයට මේක හරි ස්ලෝ. අනේ මොකක්ද දැන් මේ වහන ස්ලෝ ටිකක් පොෂ් සින්දුවක් අහන්න ඕනේ ටිකක් නේද? එහෙම කියලා දැන් ගෑනුලා විහිළුවකුත් කරගෙන කොහොම යනවා ඉතින්. රණ්ඩුවක් නැතුව මෙහෙ යනවා. දැන් ප්‍රශ්නේ මේකයි. අමරදේව මාස්ටර්ගේ සින්දුව පිරිමි ළමයට හොඳ වෙන්න ගෑනු ළමයට හොඳ නැති වෙන්න සින්දු ප්‍රශ්නයක් තියෙනවද? නෑ. ඉරාජි සින්දු ප්‍රශ්නයක් තිබ්බද? නෑ. එහෙනම් සින්දු වලද ප්‍රශ්නේ තියෙන්නේ? එහෙනම් කනට එන ශබ්ද වලද ප්‍රශ්නේ තියෙන්නේ? ප්‍රශ්නේ කොහෙද හදාගන්නේ? ඔහොම ටිකක් දුර යනකොට පිරිමි ළමයා කියනවා දැන් මේ පහුගිය කාලේ වෙච්ච දෙයක්නේ අපේ පැත්තේ නම් නියම රහ ගෑමක් තියෙනවා මං ඔන්න ඔයාට ගෙඩියක් අමාරුවෙන් රෑ එළි වෙනකන් ඔයාගේ ඉඳලා ගෙඩියක් අරගෙන ලෙඩි ගහගෙන ආවේ කියලා කෑම් පෙට්ටියක් අරන් අරිනවා මොනවද දූලි හරිද මේක ගන්නකොටම ගෑල්ලම දැනගන්නවා බඩුව පැකට් කියලා හරිද මට ආන්තෝම කියන දූරියන් සුවඳ කට්ටිය අතුස කයි කයි තුමයි හතරේ පහයි හරි අත පහ දූරියන් පලාති කඳ කට්ටිය පෙන්නන මාර වැඩේ දැන් මෙතනට දූරියන් පිඟාන තරංගා කට්ටිය මොකද කරන්නේ අම්මේ සුවඳේ කට්ටිය පලාති ඉන්නද ඉදුවන්න ගන්න දැන් එහෙම වෙන්න අර දූරියන් මදුල කරපු වැරද්ද මොකක්ද? කට්ටියක් ඉන්නයි කට්ටියක් දුවන්නේ. එහෙනම් ඒ සුවඳද තිබ්බේ හිතේ හදාගත්තේ. දැන් බීමේ මම කැම් පෙට්ටියල දූරියන් දෙනකොට අර ළමයාට වමනට එන්නවා කියලා. ඊට පස්සේ බීමේ ළමයා මේක මේ රහගෙන දැන් තලු මරනවා. කර ඇට ටිකක් සේවි කීතුරු කරගන්නවා. පව් ඇදලා බොන්න. හරිද? ඉතින් වැඩේ තියෙන්නේ මේක. දැන් ඒක කන කොටත් පිරිමි ළමයට ඒක හරිම රහයි. ගෑනු ළමයට ඒක පින්නන්න නෙමෙයි. දැන් ඕක දන්න සමහර ආච්චිම්මල ඉන්න අපේ ගම්පලාතේ ඔන්න ඔය කොල්ලට නහය වහලා දූරියන් මදුර දෙකක් ඉල්ලපන් කියලා කියන්නේ. දෙකක් කෑවම කනවා. හැබැයි පළවෙනි දෙක කාගන්න බෑ. ඇයි? ඉතේ හැදෙනවා අම්මෝ මේක වමන යනවා අරෙමයි කියලා හැදෙනවා. ඔය දූරියන් කන්න බැරි කට්ටිය ඕන්න ටෙස්ට් කරලා බලන්න. නාය වහලා මදුරු දෙක තුනක් කෑවෝ කනවායි පලාදෙත් තියාගන්න හම්බෙන්නේ නැහැ දූරියක් ළඟින් යනකොට සුවඳයි ඒක මම පුදුම වැඩක් ඈ මට ඉස්සර දූරියක් කනකොට වමනට එනවා දැන් හැබැයි දූරියක් පලාතෙන් යනකොට ගෙඩියක් අරන් දාගෙන ඩිගිය දාගෙනම තමයි යන්නේ ඉතින් හැබැයි ඔයගොල්ලෝ ඩිගිය දාගෙන යමු මොකද වෙන්නේ කිලෝමීටර් 3-4ක් යද්දී එක දූරියක් ගෙඩිය බයින්නවට කාරකෙක් නැත්තම් අනිත් දූරියන් ගෙනියයි බයි. හරි කොහොම හරි කමන්නේ. දැන් ඉතින් අර පිරිමි ළමයා ගෑනු ළමයා ඉතින් බොහොම ආදර සම්බන්ධයෙන් කොහොම යනවා කියලා. යනකොට දැන් කොහොම යනකොට
හදිස්සියෙන්වත් නිකන් ගෑන් ළමය අනේ ඇයි ඇයි ඔය කළුෙන් ඈත දිහා බලන් ඉන්නේ කියලා අතින් ඇල්ලුවොත් මොකද වෙන්නේ? ඈ අනේ අයියේ ඉතින් ඔයා මොකද ඔය නිකන් පැත්තක් බලන් ඉන්නේ කියලා ඇල්ලුවොත් දැන් මේව කියන්නත් බෑ නම් දැන් පොහෙ දවසේ නේද? ඉල්ලරන්නේ නැහැ කවුරුවත්. ඈ සීල කැඩෙන්නේ නැහැ නේ? හරිද? අතින් ඇල්ලුවොත් ස්පර්ශයේ සනීපයක් දැනෙයිද නැද්ද? සතුටක් දැනෙයිද නැද්ද? සතුටක් දැනෙයි. එතනම ඉන්න වයස කාච්චම්ම කෙනෙකුත් දැල්ලා අනේ පුතේ මාත්කින් ඔබ කවුරුන් බලාගෙන කියලා ඇල්ලුවද? සතුටක් දැනෙයිද? ඈ එහෙම දැනෙනවද? අර එකම පිළිගාව එකම විදිහ දැනෙද? එහෙම වෙනවද? එහෙම වෙන්නේ නැහැ. හරිද? දැන් ඔහොම යනවා. යනකොට ටික වෙලාවකින් මේ පිරිමි ළමයාට එන කෝල් එක. ආය අර පෙර දිනේකම පෙම් කල යුතු කියන එක. එන කෝල් එකක් ආම් බැලින්න මොන්ටිසෝරි යන කාලේ ඉඳන් ඉන්න අතිජාත මිත්‍රයෙක්ෙන් දැන් කෝල් එක. අතිජාත මිත්‍රයා. මොකදින් පොඩි කාලේ ඉඳන්ම ඔකට අපි වචනයකුත් කියන මෙතන කියන්න බෑ. හරිද? පොඩි කාලේ ඉඳන්ම යාළුවෙක් ඉති. මෙන්න මේ යාළුවා ඉතින් බොරුවක් හරි මේ කියන්නේ නෑ, රණ්ඩු කරන්නේ නෑ, මොනවත් නෑ, කිසිම කවදාවත් වංචාවක් කියලා තඹ දොයිතුව කොටඩක් කරලා නෑ. මේ දිවට දිව ගාගෙන ඉන්න සහෝදරයෙක්ට වැඩි නුවර. ඉතින් මෙයාගේ කෝල් එකක්. කෝල් එකක් ඇවිල්ලා දැන් යාළුවනේ මෙතනන්ස ගන්න කරන්නේ තින්ද ෂේප් එකේ ෆෝන් එක ආගෙන පැත්තක දීලා අතන. ඊට පාට මචං මචං උඹ කෝච්චි දෙනවා. ඕ මචං. මට ඇත්ත කියපන්. උඹ ගාව කෙල්ලෙක් ඉන්නව නේද? දැන් දැන් මූ දෙපර බාන නෑ මචං මේකයි මම මේ උඹට කියන්න ඔය අනේ අනේ පලයන් පලයන් නෑ නෑ උඹට කියන්නමයි ඉතින් මේ පොඩි පස් දෙක තියෙන දැන් මේක කියාගන්නත් බෑනේ. හොරෙන් කරන එකන්නේ. යාන්ද්‍ර බීටුවේ කාට කියන්නත් බෑ. හරි 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 එමේ වැඩන්නේ මට කියපන් ඔය කෙල්ල ගාව තියෙන්නේ කළු පාට හෑන්ඩ් බෑග් එකක්ද නැද්ද? දැන් බැලුවා හෑන්ඩ් බෑග් එක ඉතකම් බැලුවේනේ හෑන්ඩ් බෑග් එක කළු තමයි. ඔව් මචං ඒ බුදුන් තනියෙන් දිනුවේ. ඔව් කියපන් මේකයි මචං උඹ කලබල වෙන්න එපා. ඔය බත් එක්ක ඉන්න ගෑනු ළමයා හරිද මට ආරංචියක් ආවා ඔය කෝච්චියට නැග්ග කියලා. ඔය ගෑන් ළමයා මචං එසේ මිසේ භාණ්ඩයක් නෙමේ හොඳම හොඳ සක්කර වට්ටම්. මීට කලින් මචං කොල්ල දෙතුන් දෙනෙක්ම ඔය කෝච්චියම අමාරුවේ දාගෙන ගාන කඩාගෙන පැනපු කෙල්ලෙක්. ඒකින් ඉන්න මචං ගෝකට අහුවෙන්න එපා. මට මේ දැන් මැසේජ් එක ආවම මම දැනගත්තා උඹ අද කෝච්චි යනවා කොහම උඹ වෙන්නේ නැති කියලා. මේ මං එක උඹට කිව්වේ කියලා. මචං කොල්ලන් අහුවෙන්න එපා. ඇලි ෆුල් අවුල් මේ ඔය පළවෙනිය නෙමෙයි. දැන් කොල්ල කීත මොකද වෙන්නේ? කඩාගෙන වැටෙනවද නැද්ද? කඩාගෙන වැටෙනවා. දැන් මේ කොල්ල ඕන් එකක් තහලා දැන් හිමීට හිමීට එනවා. අර ගෑන් ළමයා අහනවා අනේ අයි මෙච්චර අමාරුවෙන් අපි මේ වෙලාව හදාගෙන ඉනකොට ඇයි ඇයි කෝල් ආන්සර් කර කර ඔයා වෙලාව නාස්ති කරන්නේ කියලා. දැන් ආදරේ හිතනවාද මලම පයින්නවා. දැන් මේක මාර භාණ්ඩයක්. දැන් කොල්ලෝ දැන් අර යාළුවා එහෙම බොරු කියන එකෙක් නෙමෙයි. ඇත්තටම කොහෙලා කියන්නේ එහෙම මේ නරක යාළුවෙක් නෙමෙයි. මට දැන් ගේම දෙන්න යන්නේ කියන චාටු කතා ටික වෙන්නේ. මම දැන් කර කියාගෙන නේද වාඩි. දැන් අර සද්දේ ඉස්සෙල්ල අනේ අයියේ කියනකොට දැනෙච්ච සනීපේ. දැන් අනේ අයියේ කියනකොට දැනෙනවා. එකම ගෑනුනම යමුද? එකම ගෑනුනම. දැන් දැනෙනවද? අර වාඩි වුණාම මේ ගෑනුනම බෑග් එකෙන් ඇදලා ගන්නවා කැම්පින්ට. කැම්පින්ට හැරලා කියන අයියේ ඊයේ රෑ මම හොරේ මේ හදපු කේක් එකේ ගෙදර කට්ටියට තියලා ඔයාටම තමයි මේක හැදුවේ. හැබැයි ගෙදර අයට කිව්වේ නේ එක කේක් කෑල්ලක් පුරා පන්නගෙන මේ කේක් කෑම් පෙට්ටි දාන්න ඔයාටම දෙන්නේ කියලා. දැන් මේ කේක් කෑල්ලක් කවන්න යනවා. දැන් පිරිනායට මේක රහයිද? මේක නියම වාණ්ඩයක් කායි දෙන්න යන්නේ නියමෙටම අමරලා කියලා. දැන් ඔන්න දැන් අර කෑම් ළමයා හිටිය මට්ටමේ. දැන් අර ගෑනු ළමයා මේ ගෑනු ළමයා වෙනස් වුණාද? වෙනස් වුණේ. දැන් සිතිවිලි මොකද වෙන්නේ අරකට අනුව? දැන් වෙනස් වෙන්න පටන් ගත්තා. හරි? ඊට පස්සේ මේ කන්විත් නෑ. දැන් මේ කතා කරන්නේත් නෑ පිළිල්ල බෑ. ඊට දැන් මේ ගෑනු ළමයා කරගෙන ගන්නද? අයියේ ඔයා මාත් එක්ක මොකක් හරි තරහින් ඉන්නේ කියලා දැන් අල්ලනවා. දැන් අල්ලනකොට අයන් එකක් තිබ්බ වගේ නේද? ඈ?
දැන් මේ ස්පර්ශය ඉස්සෙල්ලා සනීපයි. දැන් ඒක සනීපද? නෑ. දැන් මේ සතුට නෑ. හරි? දැන් පේනවද වැඩි? ඔහොම ඉන්නකොට ආයෙ යන කෝල් එක එනවා. බැලෙන්න අරුගින්ම තමයි. යාළුවා. පොඩ ඉන්න පොඩ ඉන්න මම මේක ඉඳලා ඉන්නම් කියලා මෙයා දැන් පැත්තකට ගිහලා ආයෙත් ආවා. හෙලෝ. දැන් කතා කරන්න ස්ටෝන් එක පොඩ අවුල් වෙලා. මචං. ඇයි ඇයි කියපන්. දැන් උතරම මල පැනලා. මට කියපන් මචං. ඔය කෙල්ල හඳන් ඉන්නේ. කළු පාට ඩිනිමන් නේද? නෑ නෑ බන් නිල් පාට ඩිනිමන් නිල් පාට ඩිනිමන්. දැන් උතරම කේදී. මම කියපු කෙල්ල මචං එදන් ඉන්නේ කළු පාට ඩිනිමන්. ඔය කෙල්ල නෙමෙයි කියලා. අර දැන් අර යාළුවාට ඉන්ෆෝමේෂන් එක වැරදියට ඇවිල්ලා තියෙන්නේ. එයාට ඇවිල්ලා තියෙන්නේ කළු පාට බෑග් එකේ කළු පාට ඩිනිමුකු ඉඳගත්ත කෑනල මේ. දැන් මේ කෑනල මෙතන ඉන්නේ මොකද්ද? කළු පාට බෑග් එකයි නිල් පාට ඩිනිමුයි. දැන් එයාදී නෑ. ඒකේ උඹ දැන් ඉස්සෙල් කිව්ව කෙල්ලෙක් කියන්නේ. නෑ නෑ මචං ඒක ඉන්න කළු පාටයි. මේ මොකද්ද බ්ලවුස් එක? බ්ලවුස් එක මචං මේ බ්ලවුස් එකක් හොයාගන්න බෑ අර උඩට වහගෙන ඉන්නේ මචං මුස්ලිම් කෑනල මේ කියලා මලටම කියලා දෙන්න. මුස්ලිම් යනනේ නෑ 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 මං කීපේ කියලා මුස්ලිම් නම් නෙමෙයි එයා මේ මේ සාමාන්‍ය කෙනෙක් මේ එහෙනම් මට වැරදි මානේ සමාවයක් මචං මම මේ විතර කරේ නෑ කියලා දැන් ෆෝන්නේ කට් කරා දැන් අර පොල්ලට දැම්ම මොකද වෙන්නේ දැන් කර බාගෙන ආයි හිමින් අර සක්මන් භාවනා වේදෙන වගේ ඉම් බලාගෙන ගිහිල්ලා අර සීට් එක ආයි වඩන්න නැද්ද ඉතින් අර ගෑනු මේ අහන ඇයි ඇයි මෙච්චර රැලි වෙනකම් මේ කේක් එක හොරෙන් හදලා මං ඔයාලට කෑල්ලක් දෙන්නේ ඔයාටම ගినాයි මේක කවන්න බලාගෙන ඔයා ඇයි නිකන් අප්සෙට් එකේ කන්නේත් නෑ දැන් අර පොල්ලට ඇඬෙනවද නැද්ද ඇඬෙනවා දැන් ඊට තප්පර කීප නැත්නම් විනාඩි කීපයකට කලින් මුදිටම කීන්දි ඊට විනාඩි කීපයකට කලින් අර ගෑනු ළමයා ද්වේෂ චරිතයක් උනාද නැද්ද මේ පිරිමි ළමයාට උනා දැන් ඊට මිනිත්තු කීපයකට කෝල් එක වෙනස් වෙච්ච ගමන් දැන් ආයි රාග චරිතයක් උනාද නැද්ද උනා ඇයි ඇයි මෙහෙම කතා කරන්නේ නැහැ කියලා ආයෙ අතින් අල්ලද්දි ආයෙ අර පරණ සනීපේ වෙනවද නැද්ද එනවා දැන් උනේ ගෑනු ළමයා මාරු වෙච්ච එකද දැන් මේ බාහිරව හිටපු ගෑනු ළමයා නැත්තම් බාහිරව හිටපු දේ නිසා වෙච්ච දෙයක්ද මේක මොකක් නිසා වෙච්ච දෙයක්ද හිතේ හදාගත්ත දෙයක් නිසා මෙතන ගන්න තියෙන වටිනාම දේ මෙච්චරයි අර දිවට රහ දුන්නේ කේක් කෑල්ල ගෑනු ළමයා හදන් ආපු හින්දා කියන කේක් කෑල්ලෙන් දී රහ ආවේ කේක් කෑල්ලෙන් එන රහකුත් තියෙනවා හැබැයි වැඩි රහ ආවේ මොකෙන්ද හිතෙන් හදාගත්ත එකේ ඒ කේක් කෑල්ල කණේක අපිරිය උනේ කේක් කෑල්ල රහ නැතුවද නෑ ඒක හිතේ හදාගත්ත එක අපිරිය වෙච්ච නිසා තේරුණා එහෙනම් කේක් කෑල්ල කියන්නේ බාහිර බඩු මුට්ටුවක්ද නැද්ද බාහිර බඩු මුට්ටුවක කැඩිලා විඳිලා ගියාම මොකක් හරි ප්‍රශ්නයක් නිසා හිතේ ස්වභාවය වෙනස් වෙනවද? වෙනස් වෙනවද? එහෙනම් කේක් කෑල්ල වෙනස් වෙන්න ඕනද? එහෙම වුණාද? සිතයි වෙනස් වුණේ. සිතේ තියෙන ස්වභාවයයි. බාහිර තියෙන කේක් කෑල්ලේ ප්‍රශ්නයක් තිබ්බේ නැහැ. ඒක මුලින්ම තිබ්බ බටර් කේක් එක. ඒකේ සීනි ප්‍රමාණය වෙනස් වුණාද? අර කෝල් එකට කලින් කෝල් එකට පස්සේ නේ. එහෙනම් තියෙන මේ බාහිර ද්‍රව්‍ය වස්තු වලින්ද අපිට මේ දුක ගෙනල්ල දෙන්නේ ඈ ද්‍රව්‍ය වස්තු වලින්ද නෑ එහෙනම් අපි ඔය අතාරින්න කතා කරේ මොනවද මොනවද අතාරින්න කතා කරේ බාහිර ද්‍රව්‍ය වස්තුනේ අතාරින්න කතා කරේ අපි දන් දෙනකොට අතාරින්නේ මොනවද බාහිර ද්‍රව්‍ය වස්තු අතෑරලා හරියනවද අතාරින්න ඕන මොකද්ද සිතේ ගොඩනැගෙන ස්වභාවයයි අතාරින්න තේරුණාද දැන්නේ ඒක ඔන්න විග්‍රහ කරන්න තව ටිකක් පස්සේ දැන් මෙතන වැදගත් කාරණා ඔන්න කියාගෙන යන්න දැන් මේ ගෑනු ළමයාට ගෑනු ළමයා පිරිමි ළමයාගේ මේ ආදර සම්බන්ධතාවය ඇතුළේ අපි දැක්කා පිරිමි ළමයාගේ ඇහැවත් ගෑනු ළමයාගේ ඇහැවත් රූපානෝ සතුට වින්දද රූප නිසා සතුට වින්දද නෑ රූප නිසා නෙමෙයි සතුට වින්නේ රූප අණුව නෙමෙයි සතුට වින්නේ හිතේ හදාගත්ත ස්වභාවයට අනුව තමයි සතුට සැනසීම ආස්වාදේ වින්නේ. අහපු සින්දුව නිසාද සතුටක් ආවේ? අහපු සින්දුව හින්දාද සතුටක් ආවේ? නෑ. ඒ සින්දුව ඇරුණට පස්සේ හිතේ හදාගත්ත ස්වභාවයට අනුව.
දැනිච්ච දූරියන් වල සුවඳ නිසාද සතුටක් දුකක් ආවේ ආස්වාදයක් ආවේ නැත්නම් ඒක හිතේ හදාගත්ත ඉඳලා හිතේ හදාගත්ත ස්වභාවය කාපු කෑමකේ රහණුවද කේක් කෑල්ලේ රහණුවද සතුට දුක ආවේ නෑ ඒක හිතේ හදාගත්ත ස්වභාවය පැහැදිලිද එහෙනම් ස්පර්ශය ස්පර්ශයේ උච්ච ඵලියට සතුට දුකක් සැපක් ආවද නැත්නම් ඒකත් හිතේ හදාගත්ත ස්වභාවයට අනුවද හිතේ හදාගත්ත ස්වභාවයට හැබැයි එහෙනම් පිළිගන්න කනත් පිළිගන්න කියන නහයත් පිළිගන්න දිවත් පිළිගන්න කය නම් බෑ ඒ මේ තරම් මිනිස්සු ලෝන් දාන්නේ මොකටද කය ආස්වාදිය උදෙසා තේරෙන්නේ නැන්නේ නේද වැඩිම ලෝන් ගන්න ලංකාවේ මොකටද කියවලද දැන් මොකටද කැන්දන් ඉන්නේ කෝඩුව හදන්නේ මොකටද කැන්දන් ඉන්නේ එහෙනම් ඇත්තටම ලෝන් ගන්න වැඩිපුරම ගෙවල් හදන්න මගුල් ගන්න නේද මේ මගුලක් ගන්න මොකටද මොන ආස්වාදේද ස්පර්ශ ආස්වාදේද ඇයි බය කියන්නේ ඈ බයද කියන්නේ ඈ මොන ආස්වාදේද ස්පර්ශ ආස්වාදේද ස්පර්ශ ආස්වාදේට තමයි සම්පූර්ණ දේවල් යට කළා සම්පූර්ණ උත්සාහය දරන ඒකේ තරම් වටිනවා මේ තරම් බෙල්ල වල දාගෙන මැරෙන මේ තරම් වහගෙන කෝච්චියට බෙල්ල තියෙන ඔය ඔක්කොම මොකද්ද වාලි ඔක්කොම මොකටද ස්පර්ශ ආස්වාදය මෙයාගේ පියගිනුත් එන්න මැරුවනේ කියලා මේ මොකටද ස්පර්ශ ආස්වාදය වෙන මොකක් කරන්නේ මේ හරිද දැන් මෙන්න මේ ස්පර්ශ ආස්වාදයේ ඔය කියන තරම් ලේසියිද හිතේම හදා ගන්නවද දැන් මේ හාම් කියන තරම් ලේසියිද ඔක ඈ නෑනේ ඈ පොඩි ප්‍රැක්ටිකල් එකක් කියන්නම් කරනවද වම් මත අරගෙන දකුණු අතේ මහපටැංගිල්ලෙනුයි දබරැංගිල්ල මහපටැංගිල්ලයි දබරැංගිල්ල අරන් මේ අතේ මෙන්න මේ මැද හරියක් මෙහෙම මිරිකල මට කියන්න වැඩියෙන්ම තද වෙන්නේ දබරැංගිල්ලෙන්ද මහපටැංගිල්ලෙන්ද ඒ කරන්නේ තුන තේරෙන්නේ මම්මත අරගෙන දබරැංගිල්ලයි මහපටැංගිල්ලයි අරන් මේ මිරිකල බලන්න වැඩියෙන්ම තද වෙන්නේ දබරැංගිල්ලෙන්ද මම හැබැයි මට අවංකවම උත්තරේ වුණ තමන්ගේ අවංක අනිත් එක්ක කියලා වැඩන්නේ මාපරැංගිල්ලෙන් කියන්නේ දුස දීසි මාපරැංගිල්ලෙන් දුස හරි අද බලන්න දබරැංගිල්ලෙන් කියන්නේ මාරු වෙන්නේ ඇඟිලි දෙක මාරු කරා මින් දැන් මෙහෙම නේද මෙහෙම මාරු කරන්නේ දැන් මට අවල් කොම් කියන හොඳට හිතලා බලන්න තමන් ගාවන් කොත්තරේ මාපරැංගිල්ලෙන් මාපරැංගිල්ලෙන් බෑ 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 ආයි පර ක්වෙස්චන් එකට S2 පියාගෙන හොඳ හුස්මක් අරගෙන මේක හරියටම අල්ල ගන්න ඕනේ මේක නැත්තම් බෑ S2 පියාගෙන හරියටම අල්ලගෙන හොඳට බලන්න ඔය දැනෙන්නේ මහපටැංගිල්ලට දබරැංගිල්ලට වද මේ හිත කොහෙට දැරේ මහපටැංගිල්ලට දබරැංගිල්ලට මට තද වෙන එක නෙමෙයි ඕනේ මම මේ පොඩි උපක්‍රමයක් කෙදිය ගැට්ටියට අහු උනා ගැට්ටියට තද වෙන එක නෙමෙයි ඕනේ කොහෙටද දැනෙන්නේ හිතටයි දැනෙන්නේ දැන් ඔයගොල්ලෝ වාඩි වෙලා ඉන්නකොට කකුල බිම වදිනව නේද දැන් දැනුණ නේද කලින් වැදුන් නැද්ද කකුල ඈ දැන් කියන්නේ ඇයි දැන් තීරේ දැන් අරමුණු කරා ඒක දැන් අරමුණු කරා දැන් ඇඟේ ඇඳුමක් ඇඳලා නේද ඉන්නේ ඇඟේ වදිනව නේද ඇඳුම ඉස්සෙල්ලා වැදුන් නැද්ද දැන් දැනුනේ ඇයි ඒ අරමුණු කරා හිතේ ඒ අරමුණු කරාම මේකේ දත්තයක් තියෙනවා හොඳින් මෙතනින්නම් මෙතනට ආපු දත්තයක් තියෙනවා පදවීමක් තියෙනවා පිම්බීමක් ඇකිලීමක් තියෙනවා හරිද පටවි ගතියක් තියෙන්නේ නැහැ නේද ඒ දත්තය අනුව දැනෙන්නේ කොහෙද එහෙනම් ඇත්තටම ස්පර්ශ ආස්වාදයේ විඳිනවා කියලා අල්ලලා බලලා මිරිකලා මොනවා හරි කරන්නේ කයින්ද හිතෙන්ද කොහොමද ඒකට හිතුවාම දෙන්න මුන්න තරම් ගොම් වැඩද්ද මේ අරද ලෝන් ගහගෙන මැරිගෙන මොකක් විඳින්නද මේ යන්නේ ආස්වාදේ කොහෙද ගොඩනගන්නේ ඉස්සර මට පොඩි කාලේ
තමයි ඉත හින්දි චිත්‍රපටි බලනවා. හරිද? ඉතින් ඔකේ ලස්සන නිලිය එහෙම. ඒ කාලේ මට මතක විදිහට මම මදුරු දික්සිට්ලයි කාලු. හරිද? මම ඉත ටිකක් පාරක් එක්කගෙන කට්ටියගෙන ඉන්නේ. හරිද? ඒ කාලේ මම අහන්නේ සමහරක් වෙලාවට ගොසිප් channel යනකොට ලස්සන නිලිය කසාද බලන. මාස 3 views කරනවා. මට මල් හතයි. ඇයි මේ මිනිස්සු මෙච්චර ලස්සන ගෑනු කෙනෙක් බඳලා ඩිවෝස් කරන්න මාස තුනේ? තේරෙන්නේ නැහැ. මේ බැලු බැලමට මේ මිනිස්සගේ ලස්සන ගිහිල්ලත් නැහැ. මාස තුනට කවුරු හරි මොකක්ද පරණ වෙනවේ? නේ? මොකද්ද වෙලා තියෙන්නේ? ආස්වාදයේ ගොඩනගාගත්තේ කයින්ද? නේ. කොහෙන්ද? හිතේ. ඒ හිතේ ආස්වාදයේ ගෙවිලා ගිහිල්ලද නැද්ද? ගෙවිලා ගිහිල්ලා. ඕගොල්ලෝ වාහනේ මරන් තියනවනේ. මේ වාහන ගන්නකොට බලන්න, වාහන ගන්න අයිතිකාරය වාහනය ගැන කොයි මට්ටමේ වාහනයක් වුණත් ගෙනාපු දවසේම බෝදනවද නැද්ද? තව රිදි කෑල්ලකුත් තරම් තෙත මාත්තු කරනවද නැද්ද? තෙතත් මාත්තු කරනවා. මම තෝ කරලා තියෙනවා. හරි, මට වාහන විශ්වත් තිබ්බේ ඉස්සර. හරි, වාහනේ හොදව පාරේ යනකොට දූවිලි වැඩි කියලා තෙතත් මාත්තු කරනවා. දැන් මෙහෙම කීප වතාවක් කරලා කරලා සතිය දෙකක් තුනක් හතරක් යනවා නම් මාස තුනක් හතරක් යනකොට අනේමාව හොදපන් කියන පිටිපස්සේ ගහන දෙයක්වත් වාහනේ හොදන්න තු යනවද නැද්ද? ඇයි? ඇයි මෙලද? වාහනේ ගෙවිලද? මාස තුන හතරකින් මොකද්ද ගෙවුනේ? ඒ ආස්වාදේ ගෙවුනේ. මේ අපි වැඩ කරන්නේ හිතේ ආස්වාදයේ උදෙසා මිසක් බාහිර බඩමුට්ටු උදෙසා නෙමෙයි. අපි හිතන් හිටියට වාහනේ තමයි මේ සතුට සැනසීම ආස්වාදේ ආවි කියලා. ඇත්තටම හදාගත්තේ කොහෙද? හිතේ. ඒ වාහනේ කොයි වට්ටමේ තිබ්බත් අපිට ආස්වාද හදාගන්න පුළුවන්. ඉස්සර ස්මාර්ට් ෆෝන් එකක් එහෙම මුල් කාලේ ගන්න කාලේ අපි හිතමු ටිකක් අමාරුවෙන් අරේ මේ ෆෝන් එකක් එහෙම සල්ලි ටිකක් එකතු කරලා ගත්ත කාලේ පළවෙනි එක වගේ මතක් කරන්නකෝ. ගත්ත කාලේ ඕක රෑ ඉදි වෙනකම්ම ඔබව බලනවද නැද්ද? බලන බලන විතර ලේන්ස් වක් කරා ඔගේ මීට පහල ඇඳේ පැත්තකින් තියෙන වැටේද කියන බලන පරිස්සම නිදාගන්නවද නැද්ද? ටික දවසක් කරකට යන ගමන් මේක මෙහෙම ඇඳට විසිකරගෙන යනවද? යනවා. ෆෝන් එක ගෙවුනද? ෆෝන් එක ගෙවුනද? ගෙවුන්නේ. මොකද්ද ගෙවුනේ? හිතේ ආස්වාද. අපි හිතමු ඔය ගත්තේ Apple 7 හරි 8 හරි මොකක් හරි කියලා. මං 7 8 වලට එහා දන්නේ නැහැ Apple දැන්. දැන් කොච්චර series එකක් ඇරිද? X7. X7 මොකද? ආ 7 ගමු ලේසි. Apple 7 එකක් තිබ්බා. 7 එක තිබුණා ටික දවසක් යනකොට 7 Plus එනවා. හරිද? Apple වල තියෙන Plus කියලා එකක්. මම දන්න තරමින් ඒකේ වෙන්නේ size එක ලොකු වෙන එක විතරයි. නේ? අර feature එකේ විදිහටමනේ තියෙනවා. දැන් ওই size එක ලොකු නම් polymer ඉඳලා ඒක ගන්නවා. ඇයි? එයා හිතනවා අරකින් ආසාවේ දැන් ඉවරයිනේ. අලුත් එකේ නම්බේ කියලා. හැබැයි වෙන්නේ screen එක වඩා ලොකු වෙච්ච එක විතරයි. මේ අපේ තියෙන දුර්වලතාවය මාකටිං මැනේජර්ස්ලා ගන්නට දන්නේ නැහැ. ගන්න අරගෙන දෙනවා පාර ලස්සරට. කෙලින්ම ලස් එකට එකහමාරකට ඉවරයි වෙන්නේ. ඇයි? අර හිතේ තියෙන දුර්වලතාවයේ ආස්වාද විඳීමේ තියෙන අවශ්‍යතාවය හරියටම දැනලා පොයින්ට් එකට ගන්නවා. මං ඉස්සර වැඩ කරේ ලෝකේ තියෙන ප්‍රසිද්ධ බ්‍රෑන්ඩ් එකක ඉනොවේෂන් ඩිසයින් හැටියට. හරි? මම කරන්නේ මිනිස්සුන්ගේ ලෝකේ ඉන්න USA වල එතකොට ඔය UK වල කට්ටිය අඳින පළඳින විදිය බලලා ඒගොල්ලන්ගේ උද්දච්ච පටිසමුප්පාදේ හොයනවා. මොකද උද්දච්ච පටිසමුප්පාද? අපි මෙහෙමයි යන්නේ පෙන්නගෙන යන ට්‍රෙන් එක කියලා දැන් කියන උද්දච්ච පටිසමුප්පාදේ ට්‍රෙන් කියවන උද්දච්ච පටිසමුප්පාද. අපි පාවිච්චි කරන්නේ දැන් Apple phone එක පාවිච්චි කරනකොට මට මතකයි මම ඉස්සර ගත්තේ Apple 6 එකද කොහෙද ගත්තේ මං? මං Apple phone එකක් ගත්තේ. හරිද? මං කියන්නේ මං ගැන හොඳයි. අනිත් අය එහෙම දන්නේ නැහැ. Apple phone එක කනේ තියන් පාවිච්චි කරනකොට මොකද පේන්නේ? මෙතක පේන්නේ මොකද? Apple ගෙඩියක් නේ. ඔන්නේ Apple ගෙඩිය පෙන්වන්න තමයි Apple phone එක ගන්නේ. ඒ Apple phone එකකින් මම හොඳයි. සාමාන්‍ය phone එකකට වැඩිපුර වැඩක් කරන්නේ නැහැ. එතකොට මේ ටික කාලයක් යනකොට Apple phone එක පාවිච්චි කරද්දී මගේ මේ තබරැඟිල්ල දැන් මේ phone එකක් පාවිච්චි කරනකොට මේ ඔන්න තියනනේ උඩ දෙන දැන් මේ phone එක පාවිච්චි කරද්දී මට ඉස්සර පුරුද්දක් තිබ්බා මෙන්න මෙහෙම මේ තබරැඟිල්ල මෙන්න මෙහෙම වෙනවා. දැන් මොකද වෙන්නේ?
ඇපල් වැහෙනවනේ. හරි ඔබ ටික දවසක් කියන්නේ තේරුනේ. අප්පා මිච්චර ගානේ ඉතින් ඉතින් දුක දුක දරාගෙන ඉන්නවා. ඒ තරම් බොම් මොදි. දැන් මේ ගොඩක් අය මං කියන්නේ ඔක්කොමල නෙමෙයි. හරිද මේ පාවිච්චි කරන දේ ගන්නට ගන්නොත් උද්දච්ච පටිසමුප්පාදේ කොතනද තියෙන්නේ? මොකද උද්දච්ච පටිසමුප්පාදේ කියන දාන්න. ගන්නට පොයින්ට් එකට දෙනවා කණේ තිබ්බ ගාව. මේකට තේරෙන්නේ ඇපල් ගෙඩියක් එක කතා කරගෙන යන්නේ. ඌ ඉන්නේ ඇපල් ගෙඩියක් කන්නේ තියාගෙන. හරිද? දැන් මම කියන්නේ මං කියනම දේ අනිත් අය කියන්නේ නෙමෙයි. හරිද? ඉතින් ඒක නිසා මේ අපේ තියෙන ආස්වාද දුර්වලතාවයේ හිතේ හදාගන්න බව ගන්නට ගන්න. දන්න නිසා ගන්නට දෙන්න ඇටැක් කරන්න ගන්න. දැන් ඕගොල්ලෝ වාහනයක් ගද්දි. ඕගොල්ලෝ වාහනේ යන්නේ ඇතුලේද එළියේද? බලන්නේ මොකද්ද වාහනේ? එළියේ. ඉතින් ඇතුලේ නේ යන්නේ. ඇයි එළිය බලන්නේ? අර කට්ටියම තට්ටු කර කරනේ. ඉස්සර අපිත් තට්ටු කර කර අරේ බලන පෙනුම් බලන ඉස්සරහින් බලන පිටිපස්සෙන් බලන බර්ඩ්ස් අයි වියු එක බලන. මොකද්ද මේ බලන්නේ? මේ වාහනේ නැගලා යනකොට අනිත් අය මං ගැන කොහොම හිතයිද? ඒක තමයි බලන්නේ. මම බැලුවේ ඒක. ඕගොල්ලෝ මෙහෙම දෙන්න පුළුවන්. හරිද? ඒවට යන්නේ කොහෙද? ඇතුළ මලකට කාලා තිබ්බක් කමන්නේ පිට ගන්න පොලිස් එකේ තියෙනවා නම් කිසි ප්‍රශ්නයක් නැහැ. ඉතින් අපි ආස්වාදයේ කියන එක හිතාගෙන හිටියට ඇත්තම විඳින්නේ අර බඩුමුට්ටු වලින් නෙමෙයි. බඩුමුට්ටු නිසාද ආස්වාදය ආවේ නැහැ. මොකක් නිසාද? හිතේ ගොඩනගා ගන්න ස්වභාවය නිසා. හරිද? මෙන්න මේ කාරණේ හොඳට තෝරගත්තට පස්සේ අපිට වෙනදී අපිට ගන්න තේරෙන්නේ. එතකොට ඕගොල්ලන්ට මම මුලින් ඉඳන් hina yana කතා ටිකක් කිව්වට ඒ hina yana කතා ඇතුළේ ඇත්තටම අඳන්න ඕන කාරණයක් තිබ්බා. ඇත්තටම අපි ඇහෙන් රූප බලන සතුටක් ආස්වාදයක් විඳිනවා කියලා දැනගත්තට ඇත්තටම සතුට ආස්වාදෙ විඳින්නේ කොහෙන්ද? හිතේ. කනේ සද්දාල සතුටක් ආස්වාදයක් විඳිනවා කියලා හිතුවට විඳින්නේ කොහෙද? හිතේ. නහයෙන් සතුටක් ආස්වාදයක් විඳිනවා කියලා හිතුවට සුවඳක් විඳලා විඳින්නේ කොහෙන්ද? හිතේ. දිවෙන් සතුටක් ආස්වාදයක් විඳිනවා කියලා හිතුවට විඳින්නේ කොහෙන්ද? හිතේ. කයින් සතුටක් ආස්වාදයක් විඳිනවා කියලා හිතුවට විඳින්නේ කොහෙන්ද? හිතේ. එහෙනම් අපි උදේ ඉඳන් රෑ වෙනකම් මොකද්ද කරන්නේ? අර රූපේ හරියන්නේ නැත්නම් ඒ රූපේ මාරු කරලා අපි ආස්වාද විඳින්න උත්සාහ කරනවා. ඇත්තටම රූපේ මාරු කරලා අපිට ආස්වාද එනවද? නෑ. අපේ හිතේ හිතන ස්වභාවය මාරු වෙනවා. එතකොට සද්ද මාරු කරලා අපිට ආස්වාද එනවද? මියුසිකල් ෂෝ එකකට ගියාම ඔගොල්ලෝ ටිකට් එකක් අරන් යනවනේ. ටිකට් එකක් අරන් ගිහින් මියුසිකල් ෂෝ එකේ සින්දුවක් ගහනවනේ. ඒගොල්ලෝ මොකක් ගැහුවද? ඒගොල්ලෝ ගහන සින්දුවින්ද අපි ආසාදිනේ? නේ. අපි ආසාදිනේ අපි හිතේ හදාගෙන නේද? ඒකට ගානකුත් දීලා අපි ඉන්නේ. අපි මේ හිතේ හදාගෙන මිදින එකට අපි සල්ලිත් දීලා ඉනවා. තේරුණද මේ? දැන් සින්දු මියුසිකල් ෂෝ එකට ගියාම සින්දු ඇහෙනවනේ. හැම සින්දුවම ඇහෙන හැම සින්දුවම අපිට ආසාදිනේ ඉන්න පුළුවන්ද? බැ අපි ഇതുම කාගේ අමරදේව මාසගේ මියුසිකල් ෂෝ එකට ගියා නම් එතන ඉරාකි සින්දු අහන්න කැමති කෙනාට අමරදේව මාසේ සින්දු ඇ මේ හරියම ආස්වාදයි නෑ. එතකොට ආස්වාදය ඇත්තටම සින්දුව නිසා වෙච්ච එකක්ද? නෑ. ආස්වාදේ කොයි හදාගන්න එකද? තමන්ගේ හිතේ හදාගන්න එක. ඒ හිතේ හදාගන්න එකට අපි සල්ලි දීලා එනවද නැද්ද? සල්ලි දීලා එනවද නැද්ද? එනවා. ඉතින් මේක ගොඩනගාගන්නේ කොහෙන්ද? හිතේ. අර පටන් ගද්දී අපි කිව්වා අපි දෙයක් හොයනවා ජීවිතේ. මොකද්ද හොයන්නේ? සතුට. සතුට විඳින්න උපකරණ කීපයක් තිබ්බා. ඒ උපකරණ කීපේ ඇහැ විඳින්න සතුට, කන විඳින්න, නහය විඳින්න, දිව විඳින්න, කය විඳින්න. එහෙනම් විඳින්නේ මොකද්ද? හිත. එහෙනම් ඒ හිත ගැන හොයන්න ඕනද නැද්ද? හොයන්න ඕනේ. හරිද? ඒ හිත ගැන හොයන්න ඕනේ. ඒක නිසා දැන් හොඳට තේරෙනවා අපි හොයාගෙන ගියා සතුට. ඒ සතුට ආස්වාදයේ ඇත්තටම මනෝමූලිකව හදාගන්න එකක් කියලා. මම තව එක උදාහරණයක් කියන්නම්. එක විලක් තියෙනවා. මේ විල මෙතන තියෙනවා පිළිගන්න. ඔය විලේ මාළුයි. දැන් මම උපකල්පනය කරනවා ඕළු මාළු හැටියට. හරිද? දැන් ඔන විලක් තියෙනවා. ඒ විලේ මාළුයි. දැන් කවුද ඕගොල්ලෝ? මාළු. දැන් එනවා ඔය මාළු බාන්න බිලී වැද්ද. හරි මන් නෙමෙයි හොඳයි. හරි දැන් බිලි වැද්දෙක් කෙනා. දැන් මේ බිලි වැද්ද ගාව තියෙන ඔයගොල්ලෝ මාළු ඔන්න බිල. බිලි වැද්ද ගාව තියෙන මොකද්ද? බිලි පිත්ත කුයි නූල කුයි කොක.
මේ බිලිපිත්තයි නූලයි කොක්කයි මාළුන්ට ගිනල්ලා දෙන්නේ සැපද්ද දුකද්ද? දුක. පිළිගන්නව නේද? හරි. මේ බිලිපිත්ත අරගෙන බිලි වම් කෙළවරට දානවා බිලිපිත්ත විතරයි. නූල දානවා මිලේ මැද. කොක්ක දානවා මිලේ දකුණු පැත්තේ කෙළවරට. දැන් මාළුන්ට දුකයිද සැපයිද? දුකයි සැපයිද? නැන බිලිපිත්ත මේ හරි සරලව කියන්නේ මේ වැඩි ගැඹුරින් හිතන්න එපා ඔකට විතර වැඩි. දැන් බිලිපිත්ත වම්මත කෙළවරට දානවා පිත්ත විතරක්. නූල දානවා මැදට නූල විතරක්. කොක්ක දානවා දකුණු පැත්තේ කෙළවරට. දැන් මානුෂ සැපයි දුකයි? මොකුත් නැහැ. මොකුත් නැහැනේ. එනේ ඉස්සෙල්ලි කිය දුකයි කියලා. දැන් එක උරුම කර කියන්න වාන්නේ කියන්නේ. එහෙනම් මේක මිටර ගැඹුරින් හිතන්න ඕනද නැද්ද? එහෙනම් මොකද කරන්න ඕන බිලි වැද්ද බිලි පිත්ත අරගෙන නූල අමුණන කොක්ක අමුණන්න ඕනද නැද්ද? දැන් කොක්ක දානවා ඉලට. මාළුන්ට සැපයිද දුකයි? දුකයි. දුකයි. සැපයි. එයිනේ. ආ එමනේ. සැපයි කියපු කට්ටිය ඔක්කොම යකඩ කන මාළු ඉන්න විලක් දැකලා තියෙනවා. දැන් සැපද නැහැ. එහෙම එකක් නැහැ. මොකද්ද එහෙනම් මාළුන්ට ඕන? අන්න ඒක අල්ලගන්න තමයි මම මේ වටේ ගියේ. මොකද්ද ඕන? ඔන්න දැන් හොඳට හිතලා මානු විදියට හිතලා කියන්නවා. මිනිස්සු විදියට නෙමෙයි. මේ ප්‍රශ්නෙට උත්තරේ දෙන්න ඕන කවුරු විදියටද? මානු විදියට හිතලා. දැන් ඔන්න ඔය බිලී වැද්ද. බිලී පිත්තයි නූලයි කොක්කයි අමුණුල ඔබට ඇමකුත් අමුණුල. ඇමත් අමුණුල දානවා පල්ලෙයාට. දැන් මානුව දකින්න. හරිද? මාළු ටික ඇම දැක්ක ගමන් කෑමක් නේ. පීරගෙන දුවගෙන එනවද නැද්ද? එනවා. පොර කාගෙන එනවා. ඇවිල්ලා ඇම කනවා. කනකොට ඇම මාළු විදිහට හිතලා රහද නැද්ද? රහද නැද්ද? සැපද දුකද? සැපද දුකද? මාළු මාළු විදිහට හිතලා මාළු විදිහට හිතලා කනකොට සැපද දුක කනකොට? කනකොට සැපයි. සැපයි සැපයි සැපයි. ඊට පස්සේ මොකද? දුකයි. දුකක් හිතන්න උට වෙලාවක්වත් හම්බෙන්නේ නැහැ. ඇයි ඊළඟ ශරීරය උණු පද වෙන්නේ මරණයටපත් වෙනවා. ඇයි කොක්ක වැටිච්චකන් ඇදලා ගන්නවා. මෙතන බලන්න ඕන කාරණේ මෙච්චරයි. අර ඇම දැක්කහම මානු ටික අර එක ඇමට පොර කාගෙන දුවනවද නැද්ද? දුවන පීනගෙන යනවා. පීනගෙන ගිහිල්ලා ඇම කන වෙලාවේ මේක රහද නැද්ද? පුදුම රහයි. ඒකයි මේක කන්නේ. මම ඇම රහ නැහැ කියන්නේ. ඇම රහයි. ඒක කනවා. කෑම මොකද වෙන්නේ? ඊළඟ තප්පරේදී මරණය වු මරණය සමාන දුකක් හම්බෙනවා. දැන් ඒ මාළුවට අත් වෙන ඉරණම ඇම දැක්කාම ඇම කනකොට සැපයි කිව්වට ප්‍රඥාවන්තේ කොතන හිටියෝ? ඔකට මොකද කියන්නේ? ඔක ඇත්තටම සැපද දුකද? හැබැයි මාළුව අඥාන නිසා ඌට හිතෙන්නේ මොකක්ද? ප්‍රඥාවන්තෙක් හිටියේ නේද? දුකයි කියලා. ඔතන ඉන්නව එක මාළුවේ. ඒ මාළුව දැකලා තියෙනවා හැම දැම්මම මාළුව අහුවෙච්ච හැටි. ඒ කල්යාණ මිත්‍ර මාළුව අර හැම වැටිච්ච එකම යාළුව ටිකට කියනවා මේ යාළුවේ අන්න හැමක් කාවක මම දැකලා තියෙනවා කලින් ඔබ කෑවහම උඹලා ඔක්කොටම මරණයටපත් වෙන්නේ. ඒකින් ඔක කන්නේපා උඹලා ඔක කෑවේ නැහැ කියලා බඩගින්නේ මැරෙන්නේ නැහැ. ඔය ඇමේ තියෙන ආස්වාදයට ඕක කන්නේපා. හැබැයි මෙහෙම කියලා අර මාළු ටික නෑ 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 මේක රහයි කියලා පොරකාගෙන 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 පීනගෙන ගිහලා කෑවොත් අර කල්යාර මිත්‍ර මාළුව මොනව කරන්න කරන්න දෙයක් නෑනේ. එහෙනම් මෙතන දැක්කද සැපේ ඇතුලේ තියෙන දුක? සැපේ ඇතුලේ තියෙන දුක දැක්කද? ඕන කෙනෙක්ට කියන්න පුළුවන් ලෙඩ වෙන එක මැරෙන එක දුකයි කියලා. හැබැයි බුදු කෙනෙක් ඉන්න ඕන සැපේ ඇතුලේ තියෙන දුක පෙන්නන්න. මේ සැපේ ඇතුලේ තියෙන දුක හේතුඵල පරම්පරාවකින් විද්‍යාමාන වෙන බවට කියන්න ඕන. අන්නේ සැපේ විඳින්න ගියේ හේතුව නිසා මොකද්ද ඵලයක් විද්‍යාමාන වුනේ? මහා දුකකට උරුමකම් කියන. ඒ දුක තමයි ඇත්තටම දුක්ඛ ආර්ය සත්‍ය විදිහට විග්‍රහ කරන්නේ. අන්‍ය
මේ දුක්ඛ ආර්ය සත්‍ය අපි අර හිතන තරම් මෝඩ විදියට වයසට යන එක ලෙඩ වෙන එක විදියට ගත්තොත් ඒකේ තියෙන බරපතලකම තේින්න නැතුව හැංගිලා යනවා. ලෙඩ වෙන එක මැරෙන එක දුකයි තමයි. දැන් තථාගතයන් වහන්සේ දුක නිරෝධ කරාද නැද්ද? එහෙනම් ලෙඩ වෙන එක මැරෙන එක නිරෝධ කරාද? නෑනේ දෙකිනේ. ඇයි අපි ඔක හිතන්නේ? එහෙනම් උන්වහන්සේ ලෙඩ වෙන එක මැරෙන එක නිරෝධ කරලා තියෙන්නේ මේ. ලෝහිත පප්පන්දිකා ලෝකේ හැදුනා. ඔළුවේ කැක්කුම් හැදුනා. එහෙනම් ලෙඩ වෙන එක දුකයි කියලා නිරෝධ කරාද? නෑ. ඒ දුක ඒ විදිහටම ආවා. අන්තිමට ආනන්දහාමතුර වතුරකක් කිව්වද? වතුරකක්වත් ලැබෙන්න තරම්වත් හේතු නෑ. ඒ ලෙඩේ හැදිච්ච වෙලා ඔළුවේ කැක්කුමක් හැදිච්ච වෙලා. ඉතින් ඒ දුකක් නැද්ද? මොන දුකද නිරෝධ කරේ? අන්නර සැපේ ආස්වාදයේ හොයාගෙන ගියපු මහා ඇමකාපු දුක දුකක් කියලා දැකලා අන්න ඒක නිරෝධ කරා. දැන් උන්වහන්සේ කවදාවත් ඇමක් හොයාගෙන යනවද? ආස්වාදයක් පස්සේ යනවද? උන්වහන්සේට යථාර්ථය අවබෝධ වෙලා තියෙන්නේ මේ ඇහෙන් රූප දැක්කට මේ රූපවල කිසිම ආස්වාදයක් නැහැ. මේ ආස්වාදේ කොහේ හදාගන්න එකක්ද? හිතේ හදාගන්න එකක්. එහෙනම් මේක හදාගන්නේ නැතුව හිටියනම් ප්‍රශ්නේ ඉවරද නැද්ද? ඉවරයි. එතකොට සාමාන්‍ය විදිහට කනට ශබ්ද ඇහෙනවා. හැබැයි ඒ ශබ්ද ඇහුණයි කියලා ආස්වාදයක් ගොඩනගා ගන්න නැතුව හිටියනම් ප්‍රශ්නේ ඉවරයි. එහෙනම් මෙන්න මේ ගොඩනගා ගන්න ආස්වාද වැඩපිළිවෙලේ ප්‍රශ්නේ තමයි උන්වහන්සේ දැක්කේ. සම්බෝධි සූත්‍රයේ තියෙනවා තථාගතයන් වහන්සේ සම්බෝධියට යද්දී මේ හොයාගෙන 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 ආලාර කාලා මුද්දකරාම බුද්ධ මේ වගේ කට්ටිය ගුරුවරු හොයාගෙන හොයාගෙන ගිහිල්ලා හම්බෙච්ච නැති තැන කිං කුසල ගවේසි කියලා තමන් තනියම හොයා ගන්න ඕන කියලා අදහසක් අරගෙන ඇසුදු බෝරු කුමල මේ බෝධි පාමුදි වාඩි වෙලා කල්පනා කරන මොකද්ද ඒ ත්‍රිපිටකයේ තියෙන මෙහෙම මහණෙනි මම ඇසෙහි ආස්වාදයේ සෙව්වේ ඒ ආස්වාදී ආදීනවේ දැක්කෙමි. එය නිස්සරණය කළේමි. කනෙහි ආස්වාදයේ සෙව්වෙමි. ආදීනවේ දුටුවෙමි. නිස්සරණය කළේමි. නහයෙහි දිවෙහි කයෙහි ආස්වාදයේ දුටුවෙමි. ආදීනවේ මෙනෙහි කළෙමි. නිස්සරණය කළෙමි. එහෙනම් මෙන්න මේ ආස්වාද වැඩපිළිවෙල හරියට තෝරගෙන ඒකේ ආදීනවේ දැක්කේ නැත්තම් ඒක නිස්සරණය කරන්න පුළුවන්ද බැරිද? නෑ. උන්වහන්සේ බඩමුට්ටු අයින් කරා නෙමෙයි. උන්වහන්සේ ඒව අයින් කරලා බැලුවා මොන විදිහටද? අවුරුදු 6ක් දුෂ්කර ක්‍රියා කළා. කෑම ටික පවා අයින් කරලා බැලුවා. අයින් කරලා ප්‍රශ්නේ හරියනවාද කියලා. එහෙනම් අතහ බඩමුට්ටු අතහැරලාද ප්‍රශ්නේ ගොඩ ගියේ? නෑ. මොකක්ද දැකලාද? හිතේ ගොඩ නැගෙන ආස්වාද වැඩපිළිවෙලේ ආදීනවේ ආදීන වේදකල නිස්සාරණය කරේ. අන්න ඒකින්ද ඒ කොටස හරිම වැදගත් වෙනවා. තේරුණාද? අන්නේ ආස්වාද වැඩපිළිවෙලේ ප්‍රශ්නේ තමයි අපි දකින්න ඕනේ. බුදුරජාණන් වහන්සේ සම්බෝධිය පිණිස ඒ පරිශ්‍රණය කරලා අපිට වෙන පරිශ්‍රණයක් කරන්න කියන්නේ? කියන්නේ වැඩේ තියෙන්නේ ওই සම්බෝධි සූත්‍රයේ කියොප් කර්තිය. අද ගොඩක් අඩු. අන්නේ කින්ද තමයි ඉදන් දුක්ඛං අරිය සත්‍යන්ති මේ වික්කවේ පුබ්බේ අනනුසුතේසු ධම්මේසු පොර නොයසු නොවිරු ධමක් මේ සැපේ ඇතුලේ දුක තියෙනවා කියන එක අපි පෙර අහලා තිබ්බ නොයසු ධම. අන්න ඒක දැක්කට පස්සේ චක්කුම් උදපාදී වුණා ධම් ඇස පහල වුණා මේ ආස්වාද ආදී නිස්සරණේ පිළිවෙත් ධම් ඇස පහල වුණා ඥානං උදපාදී වුණා ඥානේ පහල ප්‍රඥා උදපාදි ප්‍රඥා පහළ වුණා විද්‍යා උදපාදි විද්‍යා පහළ වුණා මේ විද්‍යාව කියන එක ත්‍රිපිටකයේ සූත්‍රයක් තියෙනවා ဒုတိය සාරිපුත්ත සූත්‍රය කියලා සාරිපුත්තයන් වහන්සේගෙන් අහනවා සාරිපුත්ත සාරිපුත්ත විද්‍යා විද්‍යායයි කියනු ලැබේ විද්‍යා කියන්නේ මොකද්ද කියලා සාරිපුත්තයන් වහන්සේ කියනවා මේ මහා ප්‍රඥා කියනවා තථාගතයන් වහන්සේ ආස්වාදයේ ආදීනවේ නිස්සරණේ තතුසේ දනිනම් තතුසේ දනී නම් ඒකට විඥාන කියලා. ආස්වාද ආදීන නිස්සරණේ තතුසේ නොදනී නම් ඒකට අවිද්‍යාව කියලා කියනවා. එහෙනම් අවිද්‍යාව මොකක්ද? ආස්වාද ආදීන නිස්සරණේ තතුසේ නොදැන ගැනීම. එහෙනම් දැනගත්තා නම් විද්‍යාව වෙනවද නැද්ද? විද්‍යාව වෙනවා. අද මේ කතා කරේ ආස්වාදයේ ගැන විතරයි හොඳේ.
එනම් ආස්වාදේ දැනගත්තා නම් ඒකේ මොකද්ද දැනගන්න ඕන ඊළඟට? ආදීන වේ දැනගන්න. ආදීන වේදී ගැඹුරු කාරණයක්. ඒක දැනගත්තට පස්සේ තමයි නිස්සරණේ කරන්න ඕන මොකද්ද කියලා අපිට තේරෙන්නේ. අපි ලෙඩ වෙන එක දුකයි, මැරෙන එක දුකයි, ඉපදෙන එක දුකයි කියලා ඉපදීම නවත්තන එක නිමී කරන්නේ. මේ වැඩපිළිවෙල ඔස්සේ ආස්වාදේ ආදීන වේ නිස්සරණේ දැක්කහම ඉපදීම නවතින එක ධර්මදා. ඔය ඉපදීම නවත්තන්න යන්නේ පටිච්ච සමුප්පාදේ නොතේරෙනවා. පටිච්ච සමුප්පාදේ අවිද්‍යා පත්‍ය සංකාර විඤ්ඤාණ නාම රූප සලආයතන පස්ස වේදනා තණ්හා උපාදාන භව කියලා තියෙනවා. මෙන්න මේ භව දෙආකාරයි කියලා දන්නේ නැහැ. අත්ති කම්ම භව, අත්ති උප්පත්ති භව කියලා දන්නේ. අපි උප්පත්ති භව විතරක් අරගෙන උප්පත්ති පටිච්ච සමුප්පාදේ ගැන විතරක් කතා කරනවා. හැබැයි කර්මය ගැන කතා කරන්නේ නැහැ. කර්ම භව ගොඩනගෙන ගැන කතා කරන්නේ. ඒ කර්ම භවයේ කාම භව, රූප භව, අරූප භව ගොඩනගෙන භව කතා කරන්නේ. ඉතින් මේ කාරණේ හිතනට වැඩිය බොහොම ගැඹුරු. හැබැයි තේරුම් ගන්න බොහොම පහසු නා. වැඩි තියෙන්නේ අපිට හරි කාරණේ ඇහුණා නම් නේද? ඒ කියන්නේ මේක තේරුම් ගන්න බැරි ප්‍රශ්නයක් නෑ බින්න දින උගුරු. ප්‍රශ්නේ තියෙන්නේ මේක තේරුම් ගන්න අපි කියවන්න ඕන ටිකක් තියෙනවා. මොකද කියවන්න ඕන? ත්‍රිපිටකේ කියවන්න. ඔකට බයයි ත්‍රිපිටකේට. ත්‍රිපිටකේ පොත් කීයක් තියෙනවද? 35. කීයද? 35. 35. ඈ? බයිබලෙ කියත් තියෙනවා. බයිබලෙ පොත් කියත් තියෙනවා. බයිබලෙට පොත් කියත් තියෙනවා. එකයි. කුරානයේ පොත් කියත් තියෙනවා. එකයි. දේවල් කියනවා පට ගන්න කියනවා. එකයි එකයි කුරාන්ට එකයි. දැන් දරව ක්‍රිස්තියානි භක්ති කෙනෙක්වත් නැහැ. මුස්ලිම් භක්ති කෙනෙක්වත් නැහැ. ත්‍රිපිටකේ පොත් කියන එකයි. සත්‍යය. හා. ත්‍රිපිටකේ පොත් ටික කොහෙද තියෙන්නේ? පන්සලේ කවුරුද ත්‍රිපිටකේ කියවන්නේ? ආමුදුරු ධර්ම තරම තමයි. ත්‍රිපිටකේ කියවන්නේ මේයෝ. ත්‍රිපිටකේට පොත් 57ක් තියෙනවා. අඩුම තරම උගලම් පොත් ගන්නවත් දන්නේ නැහැ. ඕගොල්ලෝ මහලුකොට බෞද්ධයෙකුට එකෙක්වත් බෞද්ධ නැහැ, ලේබල් බෞද්ධයෝ. ඔක්කොම ලේබල් බෞද්ධයෝ. ඉපදේකට පස්ස පැත්තේ ලේබල් එකක් ගහලා ඉන්න බෞද්ධයෝ. තරහ වෙනවා මේ කියනවා. කියන්නේ මූලම කියන්නේ ත්‍රිපිටකයේ තියෙන පාලියෙන්ද සිංහලෙන්ද සංස්කෘතෙන්ද? ඈ පාලි පාලි ඉවරනේ බලලා කියවරනේ බලලා ඈ බලලවත් නේ ත්‍රිපිටකේ පොත පෙරලුවහම වම් පැත්තේ තියෙන පාලි දකුණු පැත්තේ තියෙන සිංහලෙන් බෝලාලට සිංහල තේරෙන්නේ නැද්ද? තේරෙනවා. කියවන්නේ නැත්තේ ඇයි? ඇයි කියවන්නේ නැත්තේ? අනිත් පොත් ටික ඔක්කොම කියවලා තියෙනව නේද? අර 50 තල්ලලවත් නෑ. මේ දහම තියෙන්නේ ඔය මූල පොත් 57. තව තව කට්ටියගේ ආචාර්යවාදවල නෙමෙයි. දැන් මම කිව්ව එක ඔක්කොම කිව්වේ මට පුළුවන් පුළුවන් මට මේ සූත්‍ර කියලා දෙ නැද්ද? ඇයි එහෙම කියන්නේ? මට ඉදිරියෙන් කියන්න පුළුවන් නේ. දැන් මට තීනින් එක කියව හිතෙනවද නැද්ද? හිතෙනවද? ඊර හීනින් ඉදිරිට ගරින්නද අද කියන්න පුළුවන්. හැබැයි එහෙම කියන්න බෑ වෙන්න දැන් ත්‍රිපිටකයේ සූත්‍රය රබ්බෙන් පුළුවන් නම්. එහෙම කියන්න බෑ. කවුරු හරි බණ කියනවා නම් සූත්‍රයක් අරන් පෙන්නලා අන්නේ කාරණාව සූත්‍රෙත් බැලුවම කියන කාරණාවත් ඇත්ත නම් වැඩි ඥාන ගෝචර නම් ප්‍රශ්නේ විසඳිලාද නැද්ද? විසඳිලා. ඒකින්ද දැන් මෙච්චර දවසක් හෙව්වේ නැත්තම් ගිය හකුරට නාඩන්නේ මොකද රැකගන්නේ? තියෙන හකුර රැකගන්නේ. මතක තියාගන්න මේ මනුස්ස අද්දලේ අපි විහිළුවට කිව්වට මේක දුර්ලභ අවස්ථාවක් කියලා. මේක ඇත්තටම දුර්ලභයි. ඒක දුර්ලභයි කියලා ඔයාලට තේරි මෙරිච්ච දවසට. කර කියාගන්න දෙයක් නැතුව තව කෙනෙක් පින් දෙන විදිහට අනුමෝදන් කරගෙන පින් දුන්න නැත්තම් ගන්න විදිහක් නැතුව ඒ පින් දුන්න නැත්තම් පින් දුන්නත් පරදත් උපජීවී කොට්ටාසෙට ආවේ නැත්තම් බඩුම තමයි. ඕකට කියන්නේ අපි මහගෙදරට යනවා කියලා වැඩක්. සතර පායන කියන්නේ මහගෙදර කියලා. ඇයි ඒකට මහගෙදර කියන්නේ? අපි මේ ඇවිල්ලා ඉන්නේ හරියට කඩේට ආවා වගේ වැඩක්. සීනි තේ කෝල් ටිකක් ගන්න කඩේට ගිහින් ඉන්නේ. කඩේට ආවා වගේ මනුස්සත් බයකට ඇවිල්ලා ආයි කොහෙද යන්නේ? සතර පාය. ඕක බීරුවට වගේ කිව්වට ඔගේ හරි කුඹුර තේරෙන්නේ මැරිච්ච දවසට.
මැරිච්ච දවසට ඕගොල්ලෝ ඔක්කොම දීන වෙන්න ගන්නවා. අන්න එදාට සතිය පහළ වෙන්න ධර්ම කාරණා ටික දැනගෙන තිබ්බේ නැත්තම් ඒ දීන වෙච්ච ලෝකෙම දීනෙක් වගේ ඉන්න වෙනවා. ඒක දවස් 7න් ගොඩ යන්නත් බැරි වෙයි. මාස 3න් ගොඩ යන්නත් බැරි. අවුරුද්දක් අවුරුද්දක් පානේ දන් දුන්නා. 10ක් 15ක් යනකොට අමතක කරලා දානවා. දැන් නැත්තම් මොකද වෙන්නේ? සදාකාලිකව පින් ගන්න බැරුව සමහරක් වෙලා ඊට පස්සේ කර කියාගෙන දැන් තව මිනිහෙක් ඟට ආරූඪ වෙනවා. ආරූඪා මොකද වෙන්නේ? ඒ ආරූඪ වෙලා පෙන්නන්නේ මේ ඕගොල්ලෝ බය කරන්න නෙමෙයි. තවත් කට්ටියක් ඉන්නවා කියලා ইনফরমේෂන් එකක් දෙන්නේ. එතකොට ඕගොල්ලෝ මොකද කරන්නේ? කට්ට ආඩියක් ගාඩ කියලා මොකද කරන්නේ? අරකව අරගෙන බෝතලයක දාලා හිර කරලා මිසික් කරලා දාන. දැන් ගොඩ යන්න පුළුවන්. ගොඩ යන්න තීරෙන්නේවත් නැහැ ක්‍රමී. ඉතින් හාමුදුරු කෙනෙක්ට දානමාන පින්කමක් කරලා පින් අනුමෝදන් කරලා සමහරට හිත පිහිටෙන්නේ නැත්තම් ඒක අනුමෝදන් කරගන්නවත් වාසනා ශක්තිය නැති වෙන්න පුළුවන්. ඒකින්ද මේවා කියන්නේ බය කරන්න නෙමෙයි. බය වෙන්න ඕන ඕගොල්ලෝ කාමයේ දැන් බය වෙන්න ඕන කාම මෙච්චර දුර්ලභ අවස්ථාවක් හම්බෙලා තියෙද්දි ඒකෙන් ප්‍රයෝජනේ ගත්තේ නැත්තම් ඕ කට්ටිය හැමදාම හිතන් ඉන්නවා දන් දීලා සිල් රැකලා භාවනා කරාම දිව්‍ය ලෝක යනවා කියලා. මට ත්‍රිපිටකෙන් පෙන්නන්න පුළුවන් බුදුහාමුදුරුවෝ කියලා තියෙනවා. දන් දීපු සිල් රැකපු භාවනා කරපු කට්ටිය දිව්‍ය ලෝකෙත් යනවා අපායෙත් යනවා. දන් නොදීපු සිල් නොරැකපු භාවනා නොකරපු අය දිව්‍ය ලෝකෙත් යනවා අපායෙත් යනවා. එහෙනම් දිව්‍ය ලෝකෙ අපාය යන්නේ දන් දුන්නට සිල් ගත්තට භාවනා කරාට. ඒකට නෙමෙයි. චේතනාවම් භික්කවේ කම්මං වදාමි. බඩමුට්ටු භික්කවේ කම්මං වදාමි නෙමෙයි. මොකද කම්මං වදාමි? චේතනා. එහෙනම් චේතනාව කියන්නේ මොකද්ද? චිත්තේ තනන ආකාරය. චිත්තේ තනන ආකාරය හරියට දැනගත්තේ නැත්තම් කර්මයේ ජනිත කරගන්න පුළුවන් වෙනවද? ඒ කර්ම භවය කාම භව රූප භව අරූප භව තුනක් තියෙනවා. කාම භවට අයිති වෙන්නේ මනුස්ස භවයයි. ඒ කියන්නේ කාම සුගති කාම දුගති කියලා දෙකොට්ටාසයක් ඉන්නවා. කාම දුගති වලට වැටෙන්නේ තිරිසන් പ്രേත අසුර නිරේ. කාම සුගති වලට වැටෙන්නේ මනුස්ස දේව. ඔන්න කාම භවය. රූප භවය මොකද්ද? ප්‍රථම අධ්‍යාන තුතික අධ්‍යාන තුතික අධ්‍යාන චතුර්ථ අධ්‍යාන කියනවා රූපාවචර බ්‍රහ්ම ලෝක 16. අන්න රූප භවය. අරූප භවය කියන්නේ මොකක්ද? ආකාස සංඥාදින විඥානංචාදින ආගිඥාංචාදින නේව සංඥා නා සංඥාදින කියන්නේ අරූපාවචර බ්‍රහ්මතල 4. ඔය වටත් ගිහිල්ලා ඒ නිවන් දකින්න බෑ පින්නතුනි සෝවාන් නැත්තම්. දිව්‍ය ලෝකෙටත් ගිහිල්ලා බ්‍රහ්ම ලෝකෙටත් ගිහිල්ලා ආයි පල්ලෙහාට බහිනවද නැද්ද? බහිනවා. අසිත තාපසතුමා ඇවිල්ලා සිද්ධාර්ථ කුමාරයාගේ අංග ලක්ෂණ දැකලා බුද්ධත්වය ලබනවා කියලා දැනගත්තා. හැබැයි බුද්ධත්වය මොකද්ද කියලා දන්නේ නැහැ. හැබැයි අහලා තියෙනවා. හැබැයි ඊට පස්සේ අසිත තාපසතුමා මොකද කරන්නේ? hina වෙලා අඬනවා. ඇයි අඬන්නේ? ඒ වෙලාවේ ලෞකික ධානය වඩලා භාවනාවෙන් යන්න පුළුවන් වෙලා තියෙන අස්ත සමාපatti වලට නේව සංඥා නා සංඥායතනේ අරූප ධානතලෙ උඩරිමේකට ගිහිල්ලා ඉන්නේ. ඒකේ අනිවාර්යෙන්ම දැන් අසිතාවුතුම මරණය පස්සේ උප්පත්ති ලබන්නේ කොහෙද? අරූපාවචර බ්‍රහ්මතලෙ. ඒක දන්නවා. ඒ අරූපාවචර බ්‍රහ්මතලෙ උප්පත්ති ලැබෙන තියෙන ප්‍රශ්නේ මොකද්ද? මොකද්ද ප්‍රශ්නේ? අරූපයි රූපමේ නැහැ. චක්කු නැහැ, සෝත නැහැ, ගාන නැහැ, දිව්වා නැහැ. කායනේ මන විතරයි වැඩ. එතකොට බණ ගන්න පුළුවන්ද? බුදුහාමුදුරු දකින්න පුළුවන්ද? මොකක්වත් නැහැ. එතකොට කවදා හරි දවසක ඒකේ තැග්ගහිලා කාලේ වුණාට පස්සේ ආයේ රූම් ගාන පල්ලෙහාට බහින්න වෙනවද නැද්ද? බහින්න වෙනවා. කාම ලෝක අනාතයි, රූප ලෝක අනාතයි, අරූප ලෝක අනාතයි. සියලු ලෝක අනාතයි. කුමක්ද නාත? නිවන විතරයි නාත. නිවන විතරයි. මොකද මනුස්සතරේ තයි තියෙන්නේ කාම ලෝකෙට. කාම ලෝකත් අනාතන, දිව්‍ය ලෝකත් අනාතයි, මනුස්ස ලෝකත් අනාතයි, සතර අපාය ලෝකෙත් අනාතයි. ඒක නාතයි කියලා දන්නවා. අපි බය වෙලා තියෙන්නේ සතර අපායට විතරයි. බය වෙන්න ඕන මනුස්සත්වයට. බය වෙන්න ඕන දේවත්වයට. ඇයි? දෙවියෙක් වුණාට පස්සේ කාම දුබෙති ටික නෑ. ඉතින් ජීවිතේට නිවන් දකින්න හිතෙන්නේ නෑ. හැමදාම සැපනික හම්බෙන පුණ්‍ය ශක්තිය ඉවරනකම්. ඊට පස්සේ පින් ඉවරනකොට මොකද වෙන්නේ? බහින්න වෙනවා පල්ලියට. සමහර සතර පායලු පල්ලියට බහින්න වෙනවා. දෙවියෙක් උණයි කියලා ගොඩ යන්නේ නැහැ පින්නතේ. දෙවියොත් හතර දිගින් ඇවිල්ලා අරමුණක් නැතුව භාවනා කරන රාගක්කේ, දේශක්කේ, මෝහක්කේ පිණිස භාවනා කරන ස්වාමීන් වහන්සේලාට වඳිනවා. පින් ගන්න එනවා. ඇයි? රාගක්කේ, දේශක්කේ, මෝහක්කේ කරොත් විතරයි මහත්ඵල මහානිසංස ලැබෙන කුසලයේ වෙන්නේ.
සුමනා සූත්‍රයේ තියෙන සුමනා විනි දන්දිය යුතුයමේ පින් කළ යුතුයමේ. තෙල පින දෙවිවහට බ්‍රහ්මවහට පැවිදිවහට දෙවිවහට මනුස්සවහට පැවිදිවහට පින උපකාරයි. හැබැයි කුසලයේ කියන්නේ පින නෙමෙයි. කුසලයේ විග්‍රහ කරලා තියෙන සංයුත්නිකය පහේ එකේ කුසලයේ කියන්නේ මොකද්ද? ආර්ය අෂ්ටාංග මාර්ගයේ වඩනවට තමයි කුසලයේ කියන්නේ. ඒක මහා ප්‍රබල කාරණයක්. අපි කුසලයේ කියලා හිතාගෙන පින් වැඩ කර කර ඉන්නවා. ඒවා පින්. පින් ඕන වෙන්නේ උපමිශ්‍රයට. කුසලයේ ඕන වෙන්නේ නිවන් දකින්න. ඒක නිසා මේ කාරණේ hina වෙලා පටන් ගත්තට අපිට තනි හැට ඇදෙන්න උන කාරණයක්. ඉකේ කිනාගේ වයස අරන් කල්පනා කරලා බලන්න කොච්චර කාලයක් ගෙවලාද කියලා. ලැබිච්ච දෙයක් තියෙනවද? මොකද්ද අපි ලබාගත්තේ? අපි හොයපු සතුට හම්බුණා. Something wrong නේද? මොකක් හරි පස්සේ දිව්වා. හම්බුණාද නැද්ද? නෑ. හම්බුන්නේ ඉස්සරහට හම්බේ. හම්බෙන්නේ නැහැ. මෙහෙමයි. බල කරන්න බෑ නිවන් දකින්න කියලා. දන්න ටික දන්න මට්ටමින් කිව්වා. තෝරගන්න නොතෝරගන්න එක ඕගොල්ලන්ගේ වැඩ. ඕගොල්ලෝ නිවන් දැක්කත් එකයි නැතත් එකයි. හැබැයි ඕගොල්ලෝ සෝවාන් වුණොත් සතර පාය සදහටම ඉන්නස්. ත්‍රිපිටකයේ තියෙනවා. සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස ප්‍රහීන වෙච්ච සෝතාපන්න ආර්ය ශ්‍රාවකය. අපායගාමි රාගෙන්, අපායගාමි ද්වේෂෙන්, අපායගාමි මෝහෙන් සදහටම ඉන්නස්. කයිස් ස්ථිරව තියෙනවා. ඒක නිසා ඔයගොල්ලන්ට කවදා හරි සතර පායෙන් නිදහස් වෙන්න ඕන නම් මතක තියාගන්න සෝවාන් වෙන්න. හැබැයි සෝවාන් වෙන්න තාම බලන්න ගැන්නවද? තාම ඇබින්දයි කිව්වේ. ඒ සෝවාන් වෙන අවශ්‍ය ආස්වාදයේ ආදීනෙ නිස්සරණේ ආස්වාද කොටස කිව්වා මට තේරෙනවා. ඔකේ ආදීනෙ කොටස හරියටම දැනගත්තට පස්සේ තමයි වැඩේ තේරෙන්නේ. ඊට පස්සේ නිස්සරණේ කරන්න ඕනද නැද්ද කියලා ඔයගොල්ලෝ තීරණය කරන්න. ඒක නිසා පොයවල් වලට බණහල ඇති පන්සල් වල බණහල ඇති. හැබැයි මතක තියාගන්න ඒ බණ ඇහුණද ඇහුවද කියලා. හරිද? ඒකින්ද මේ නිවන් දකින්න බකටික හරියට තෝරගත්තා නම් ඔයගොල්ලන්ට ඉස්සරහට තියෙන ඔක්කොම කටයුතු කමුකටු ඔක්කොම සියල්ල මැඩගෙන තමන්ගේ වැඩේ කරගන්න ගමන් අවශ්‍ය ප්‍රමාණයට තමන් පතන බෝධියකින් නිවන් දකින්න පුළුවන්. ඒව ගොලන් ඒ ජීවිතේ කිසි බාධාවක් නැහැ. මේ මම පැවිදිලා තියෙන මගේ ඩිෂන් එක නිසා. හරි. ඒක මේ අද්භය විතර නෙමෙයි මම පැවිදිලා තියෙන්නේ. ඉතින් ඒක නිසා ඒක තම තමන්ගේ අවශ්‍යතාවය. හැබැයි නිවන් දකින්න පුළුවන්. දාරුචීරී මහරහතන් වහන්සේ ගිහිව ඉඳන් නිවන් දැක්කේ. සන්තති ඇමතිය ගිහිව ඉඳන් නිවන් දැක්කේ. හැබැයි දෙන්න ඉගෙන කතා කරලා නිවන් දැකුව කොහොම පැවිදි වෙලා. හරි. ඉතින් පැවිදුනොත් වැඩේ වේගවත්. පැවිදි වෙන්න කියනවා නෙමෙයි කාරණේ වෙනක සෝතාපන්න වෙන්න වෙනක. ඕගොල්ලෝ හැමතිස්සෙම බණ අහන්න ඕන. ඕගොල්ලන්ගේ ධර්ම දැනුම වැඩි කරගන්න නෙමෙයි ඉලක්ක වෙන්න ඕන. කොහොමද මම මේ බණින් සෝවාන් වෙන්නේ? මොකද්ද සෝවාන් වෙන්න ඕන? නිකන් අහන්නම් වාලේ අහලා වැඩන්නේ නැහැ. මම ඕගොල්ලන්ට කියන්නේ දන් දීපන් සීල් ගන්න කියලා. භාවනා කරපන් කියලා. හැබැයි ඕගොල්ලන්ට කාරණේ තේරෙන්නේ ඕගොල්ලෝ දන් දෙන හැටි දන්නවා. දන් දෙන්න ඕනේ කියලා දන්නවා. සිල් රකින්න ඕන කියන එක අමුතුවෙන් සිල් රකවන්න දෙයක් නෑ. ඉබේම සීලෙ පිහිටනවා. භාවනා කරන එක අමුතුවෙන් ඉඟින්නෙන් යනලා එන්නේ භාවනා කරන්න කියන්න ඕනේ නෑ. ඒ ඔය කට්ටිය මගෙන් අහනවා කවද්ද භාවනා කරන්නේ. ඒකයි ඒකේ ස්වභාවය. ඔක්කොම පටිසෝතගාමි. දැන් වෙන්නේ මොකද්ද? බණක් කියන්න ඕන ඕකෝඩම කියන්න ඕන අනේ එන්න තේනා මීට මෙන්න හොදී. ඒ බලේ නිවන් දක්කන්න බෑ. දක්කන්න බෑ බින්දුනේ. දක්කන්න පුළුවන් හරක්. ඕගොල්ලෝ හරක් නෙමෙයි. දක්කන්න බෑ. ඕගොල්ලන්ට බුද්ධිය තියෙනවා. ඕගොල්ලන්ට කිව්වම දෙයක් තේරෙනවා. ඒ තේරිච්ච ස්වභාවයම ඕගොල්ලෝ කල්පනා කරන යනවද නැද්ද කියලා. ඒ දිහේ ගමට ගන්න පුළුවන්. කිසි ප්‍රශ්නයක් නෑ. මං කියන්නේ පිළිගන්න ඕනෙත් නෑ. හැබැයි පුළුවන් නම් මං කියපු සූත්‍ර ටික අරන් බලන්න. ඒක බොරුද කියලා. ඒකයි කරන්නේ. ඒක නිසා අවශ්‍ය කට්ටියට තව විදිහකට දැනගන්න ඕන. ඒ කරපු දේශනා තියෙනවා. ඕනනම් ඒ ටික ඔයගොල්ලන්ට අහන්න පුළුවන්. හරිද? ඒ ටික අහන්න ඉතින් වාසනාව ශක්තිය ධෛර්ය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. මට කරන්න පුළුවන් මෙච්චරයි. ඔයගොල්ලෝ බලෙන් නිවන් දක්කන්නේ නැක්ලා නෝ ගැට ගාලා ඔක්කොම දැන් යන්න බෑ.
ඔගොල්ලෝට වැඩේ කියලා කතාවයි කියලා මං යනවා. හරිද? මොකද ඔගොල්ලෝ නිවන් දැකලා හින්නේ මම දැක්කන්නේ මේ මා. හරිද? ඒක නිසා මේ කියන්න ඕන කාරණේ අවස්ථාවක් ඉදිච්ච නිසා හේතුඵල තියෙන හින්ද ගනුදෙනුවක් තිබ්බින්ද ඔන්න ගනුදෙනුව ඉවරයි. හරිද? හැබැයි එතනින් එහාට ඔගොල්ලොන්ට කිසිම බලකිරීමක් නැහැ, ඉවක්වත් නැහැ. තමන් කැමති නම් හොයලා බලන්න, විමසලා බලන්න, තෝරගෙන බලන්න. මේක බැලුවට පස්සේ තේරෙනවා මහා විද්‍යාඥයා කවුද? බුදුහාමුදුරුවෝ. එච්චර පැහැදිලිව විද්‍යාව දේශනා කරපු කෙනෙක් මේ ලෝකේ තවත් නැහැ. ඒක නිසා ඒ විද්‍යාව දකින්න විද්‍යා උදපාදී වෙන්න, විද්‍යා උදපාදී වෙලා ආලෝක උදපාදී වෙන්න ඕගොල්ලොන්ට හේතුව ශක්තිය ධෛර්යය ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. හැම දිනෙකම නිවන් පූර්ණේ කරන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අද මේ බොහෝ දිනේ අහගත්ත ධර්මයට අනුව ඕගොල්ලොන්ට ඒකට හේතු වාසනා සැකසේවා කියලා ප්‍රාර්ථනා කරනවා. මොනවායි ප්‍රශ්නයක් තියෙනවද? වැඩි පහක් විතර දෙන්න පුළුවන් ප්‍රශ්න තු. මම ගැටලුවක් තියෙන ප්‍රශ්නයක් තියෙනවා නම් මොනවද ගැටලුවක් ප්‍රශ්නයක්? ප්‍රශ්න ගැටලු නෑ කියන්නේ එක්ක හොඳටම තේරෙලා නැත්තම් මෙලෝයේ තේරෙන්නේ නැහැ. දැන් පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ආ ආ. දැන් කර්මය ගැන කතා කරන්නේ අපි. කර්මය අනුවන්ට අපිට මේ ආත්මෙදී මේ සියලු දේවල් ලැබෙන්නේ සහ ඒ යන්නේ. එතකොට දැන් අපි මේ දැන් අපි මේ ගෙවන්නේ. ඔව්. කියන්නේ අර අපි යන ප්‍රෝග්‍රෑම් කරපු ජීවිතයත් මේක සැලසුම් කරපු ජීවිතයත් අපි මේ ගෙවන්නේ. නෑ. ඔව් ගොඩක් අය තියෙන ප්‍රශ්නයක්. ඒ කියන්නේ අපිට හිතෙනවා මේක ෆික්ස් ප්‍රොසෙස් එකක් කියලා. හරිද? දැන් එහෙම හිතුවහම තියෙන ප්‍රශ්නේ මේකයි. දැන් ඇත්තටම මේක ෆික්ස් නම් ඕගොල්ලෝ ඇවිල්ලා බනහන්න ඕනද? ඒකෙන් ෆික්ස් අපි හිතමු ඔයාලට නිවන් දකින්න තියෙනවා 2020 සැප්තැම්බර් 14. ෆික්ස්නේ. ඔයා දන්නේ. හරිද? ඔයා රහත් වෙන්න දින්නේ ඒ දවසේ. ඒක ෆික්ස්. එතකොට ඔයාට අමුතුවෙන් ඇවිල්ලා බණ අහන්න දෙයක් නෑ. ඔයා බණ ඇහුවත් නැතත් ෆික්ස් නිසා සැප්තැම්බර් 14 නිවන් දකින්නවද නැද්ද? දකින්නවා. ෆික්ස් නෑ. ඔක ලස්සන උදාහරණයක් තියෙනවා ත්‍රිපිටකේ. තථාගතයන් වහන්සේ ආනන්ද හාමුදුරුවෝ වඩින. වඩින ගමන් එක සිටු කුමාරයෙක්ගේ සිටු දේවියෙක්ගේ කුණුබක්කේ අවුස්ස අවුස්ස කෑමක්. ඒ දින දැන් හොඳටම මේ අර තියෙන දේවල් ඔක්කොම ටික විනාශ වෙලා ඒගොල්ලෝ සල්ලි නැහැ දැන් හංගන්න. මෙහෙම යන ගමන් ආනන්ද හාමුදුරුවන්ට කියන බුදුහාමුදුරුවෝ තුන් කල් දකින්න පුළුවන්. හරිද? බුදුහාමුදුරුවෝ කියනවා බලන්න ආනන්ද අර දෙන්න දිහා. මේ දෙන්නට කුඩා කාලයේදී කල්යාණ මිත්‍රයෙක් හම්බුණා නම් කල්යාණ මිත්‍රයෙක් කියන්නේ මේ ශ්‍රී සද්ධර්මයේ දේශනා කරන්න දන්න කෙනා. හරිද? සෝවාන් වෙන්න අදාළ ධර්ම කාරණා ටික දන්න කෙනා. කල්යාණ මිත්‍රයෙක් හම්බුණා නම් ඒ සිටු කුමාරයා අනිවාර්යෙන්ම රහත් වෙනවා. සිටු දේවිය අනාගාමී වෙනවා කියලා. ඊට පස්සේ කියනවා ඒ දෙන්න ඔය ගැටවර වියේදී නැත්තම් ටීනේජ් වයසේදී වගේ හම්බුණා නම් අනිවාර්යෙන් සිටු කුමාරයා අනාගාමී වෙනවා. සිටු දේවිය සකදාගාමී වෙනවා. ඒගොල්ලන් ටිකක් තරුණාවදීදී හම්බුණා නම් සිටු කුමාරයා සකදාගාමී වෙනවා. සිටු දේවිය සෝවාන් වෙනවා. වයෝවෘත මට්ටමේදී හරි හම්බුණා නම් ටිකක් තලතුණා මට්ටමේදී හරි හම්බුණා නම් අවම වශයෙන් සිටු කුමාරයවත් සෝවාන් වෙනවා. හැබැයි දැන් මේ දෙන්න ඉන්න මට්ටමේදී ඒගොල්ලන්ට සෝවාන් වෙන්නවත් හේතු වාසනා නැහැ කියලා. මෙතන තියෙන කාරණේ මේකයි. දැන් මෙතනින් යන්නේ කවුද? මේ ලෝකේ ඉන්න හොඳම කල්යාණ මිත්‍රයා. මෙතන දෙන පණිවිඩය මොකක්ද? එයාට හරිද? එයාට අර කාලවලනේ රහත් වෙන්න තිබ්බා. එයාට අවශ්‍යතාවයක් තිබ්බනේ කල්යාණ මිත්‍රයෙක් හොයාගන්න. Thero අවශ්‍යතාවයක් තිබ්බනේ. හැබැයි ඒ කල්යාණ මිත්‍ර සම්පත්තිය ලැබෙන්න අවශ්‍ය කරුණු කාරණා ටිකක් කරන්න. ඒක නැත්තේනේ. ඉතින් ඒ ටික නොකරපු නිසා තමයි එයාට බව හම්බෙලා නැත්තේ. Thero දැන් බුදුහාමුදුරන්ට ගිහිල්ලා එයා ඒ ටික අවශ්‍යතාවයෙන් නොකරගත්ත නිසා එයාගේ කර්මය වෙනස් කරන්න බෑ. හැබැයි මේ බුදුහාමුදුරුව කියන කෙනාට අනාවරණ ඥානය තියෙන හින්දා මේ ප්‍රොසෙස් එක සම්පූර්ණයෙන්ම කෙලවරට පේනවා. උන්වහන්සේට අනුව ඒ ඇල්ගොරිතම් එක තේරෙනවා.
ඒ කියන්නේ මේ process එක මොකක්ද කියලා තේරෙනවා. ඒක අපිට තේරෙන්නේ නැහැ. දැන් බුදු කෙනෙක් කිව්වා නම් ඔයා කවද්ද රහත් වෙන්නේ කියලා හරියටම point එකට කියන. හැබැයි අපිට ඒක තේරෙන්නේ නැහැ. ඒකෙන් කියන්නේ මේ process එක fix නෙමෙයි. ඒ process එකක් තියෙනවා. ඒකේ actions ටිකක් තියෙනවා. ඒ action එක කරේ නැත්තම් මොකද වෙන්නද වෙන්නේ? අපේ process එක change වෙනවා. හැබැයි බුදුහාමුදුරුවෝ දන්නවා අපි එතනදී action එක ගන්නෙත් නැහැ කියලා. ඒක හරි සංකීර්ණයි. තේරුම් ගන්න කීපේ. තේරුම් ගන්න. දැන් බුදුහාමුදුරුවන්ට අරගෙන ගාව ඔක fix තමයි. මට හරියට කියන්න තේරෙන්නේ නැහැ. බුදුහාමුදුරුවන්ට අරෝ fix. ඒකට හේතුව අපි actions ටික දන්නවා. ඔයා දෙසැම්බර් 25 මොකද කරන්නේ? ඕනනම් හොයන්න පුළුවන්. ඔයා දෙසැම්බර් 30 මොකද කරන්නේ? ජනවාරි 15 මොකද කරන්නේ? ඒ action ටිකට අනුව උන්වහන්සේට තේරෙනවා ආයෙ මොකද වෙන්නේ කියලා. හැබැයි ඔයා fix කියලා අතහැරලා හිටියොත් මොකද වෙන්නේ? ඔයාගේ action එක වෙන්නේ අතහැරලා ඉන්න action එක. දැන් දාරුචීරී මහරහතන් වහන්සේ රහත් වෙන්න කලින් පාරේ එනකොට තථාගතයන් ඉස්සරහට වඩිනවා. වැඩේල කියනවා දිත්තේ දිට්ටමත්තම් භවිස්සති කියලා. කිවර බය උන්වහන්සේ දකිනවා දාරුචීරී මහරහතන් වහන්සේට ගොණෙක් කැරලා මරනවා කියලා. හරිද? ඉතින් කිව්වා සිවුරු ටික පොරවන් ගන්න මහල කරන්න. මේ සිවුරු ටික හොයන් ගන්න කියලා. දැන් දන්නේ නැතුව දේවල් හැබැයි ඒක වැරක්කුවද? වැරක් කන්නේ නෑ. උන්වහන්සේට අනාවරණක් ගන්න තියෙනවා. අපිට නෑ. දැන් ඒක නිකන් පේන්නේ දාරුචීරි මහරහතන්වහන්සේ process එක fix වගේ කියලා. හැබැයි අපිට එහෙම ගන්න බෑ. ඒ action එක මොකද action එකට හේතුඵල සම්බන්ධ වෙනවද? කර්මයේ සම්බන්ධ වෙනවද? නැත්නම් කර්මී සම්බන්ධ වෙනවා. හැබැයි කර්මයේ මත රඳා පවතින්නේ කර්මයේ මත රඳා පවතින්නේ හේතු සම්බන්ධ වෙනවා. හැබැයි කර්මයත් සම්බන්ධ වෙනවා. ටෝටලි 100% නේ. ඒකයි අහෝසි කර්ම කියන්නේ. නැත්නම් අහෝසි කර්ම මොන්නේ? තේරුණා? දැන් අජාසත් රජු බිම්බිසාර රජු මරන තාත්තනි මරන අනිවාර්යෙන්ම අවීචි මහා නරකයි. හැබැයි අජාසත් රජු ඊට පස්සේ කරන වැඩවලින් බුදුහාමුදුරට උපස්ථාන කළ විහෙර විහාර කළ ඒ කරන කටයුතු ඊට සංගායනා රේමේ කරලා මම අහලා තියෙනවා අජාසත් රජු අවීචි මහා නරකාදී ඔසුපත් නරකයේ දක්වා අඩු කරගත්තා කියලා. හැබැයි නරකයට යනවා අවීචි මහා නරකයේ ඔසුපත් නරකයේ දක්වා අඩු කරගෙන තියෙනවා. තේරුණාද? මේක ෆික්ස් නෑ. චුන්ද සූකර අරේ කෑ ගහද්දී ඌලෙන් කෑ ගහද්දී හාමුදුරුවෝ රැවිල්ලා කියනවා අනේ ස්වාමීන් වහන්සේ උපවාසය ගිහිල්ලා මේ මිනිස්යාට සහනයක් වෙන්න කියලා. බුදුහාමුදුරුවෝ කියනවා මං එතනට යන්නේ නැත්තේ ඌට සහනයක් පිණිසමයි. මොකද දැන් එයා උසුපත් නරකෙට යන්නේ. මං ගියොත් අවිචි මහනන තදී යනවා මට බැලලා. එතකොට ඒක ෆික්ස්ද? නෑ. එම් කියන්නේ නැන්නේ. හැබැයි තථාගතයන් වහන්සේගේ අනාවරණ ඥානය අනුව උන්වහන්සේට අනාවරණය වෙනවා මේකේ ඇක්ෂන්ස් ටික ගිහිල්ලා කොහොමද වෙන්නේ කියලා. ඒ ක්‍රමේ තේරෙන්නේ ඒකයි බුද්ධ විශ්ේ ලෝක විශ්ේ චිත්ත විශ්ේ කර්ම විශ්ේ හොයන්න එපා අපිට තේරෙන්නේ. ඒක කාට හරි හොයන්න ඕන නම් ක්‍රම දෙකක් තියෙනවා. එකක් පසේ බුදු වෙන එකක් බුද්ධ වෙන එක. ඒ හැරෙන්න කරන්න තේරෙන්නේ. නිකන් මොඩල් එකකට දාන නිකන් දල අදහසක් ගන්න විතරයි පුළුවන්. ඔක ඇත්තටම තියෙන මටත් තිබ්බ ප්‍රශ්නයක්. ඒක ෆික්ස් වගේ නිකන් තේින්නේ වගේ වගේ. හැබැයි එහෙම වුණොත් ෆික්ස් වෙන්නේ නැහැ. පාසලේ මම කමන්නේ. එහෙනම් අපි බුද්ධ පූජාව තියලා මම තා චුට්ටක් ඉන්නවා. ඉතින් ඔකට නැවතලා ඔන්න ප්‍රශ්නයක් අහන්න ගැටලුවක් නැහැ. මට හදිස්සියක් නැහැ. ඔකට දෙන්නේ වැරදි. මට කලබලයක් නැහැ. මම බුද්ධ පූජා ටග් ගාලා අරන් යනවා නම් හරි. Thank you.
ඉන්නවා.